වත් දරුවන තරුණ ළමයි ටිකක් වැඩිපුර ඉන්න නිසා අද අපූර දහම් කාරණාවක් කියන්න ගෑනු ළමයි ටිකක් වැඩිපුරත් ඉන්න නිසා මට හිතුණ අද මොනවා බලට කියේද කිය මොකද ගෑනු ළමයිටම දේශනා කරපු දේශනාවක් අද තෝරගත්දී ඒ වගේම අපූරු විස්තර ටිකත් තියෙනවා අදාළ තැන්වලදී ඒ කරණු කරණා විස්තර කරන්නා කෙලිම් අපේ සූත්‍ර දේශනා ආරම්භ කරමු සූත්‍ර දේශනාව තුළ ඒ දහන් කරුණු විස්තර කර ගැනිමු පින්තියෙන කෙනෙකොට කුසගින්නේ ඉඳලා මී වදයක් ලැබුණ වගේ තියෙයි වුල් ප්‍රශ්නවලින් බැටකන අයට මෙතෙක් ගැටගැහී තිබුණු ප්‍රශ්න ලිහිලයයි කසාද බඳිනවදද මහන වෙනවාද කියලා වැටවුඩ හිටපු අය අද වැටම් බිමට වැටයි කෙල් අඩද අපි බඳිනවද නැද්ද කියල හිතාගැ හිටපු අයට අද තීරණයක් ලැබයි. මං කල්පනා කළ ඒ වගේ දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තියෙනවනම් එම දේශනා කරන්න ඕන කියලා. මේ දේශනාව නම උග්ගහාසූතරය. අංගුත්තර නිකාය පංචක නිපාති තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බද්ධිය කියන නගරේ ජාතිය ජාතියා කියන වනේවාසය කළා. උග්ගහ කියන සිටතුමා මෙන්ඩක සිටතුමාගේ මුණුබොරරි.ඒයි උග්ගහ සිටතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින් ටෙවිල්ල වන්දනා කළ එකත් පස්වහිඳගෙන ආර්ාධනාවක් කළ. අධිවාසයතුමේ භහන්ති භගවා ස්වාතනායි අත්ත චතුත්තු බත්තන්ති භහං්‍යතුන් වහන්සේ ෙට හ බුදුරජාණන් වහන්සේ එක්කම හතර නමක් වෙන විදිහට අපේ ගෙදර දානයට වඩින්ට ැන් සිටුවර දානිට බැ සය නමක් පන්සේ නමකර දාන දෙන්න බැරිද එම් මොකාක් හරි හේතුවක් මේ සංගයා අඩුවෙන් වඩින එක බුදුරජාන් වහසේ ඉවසා වදාලා අ දානට වැටම කලා. බුදුරජාණන් වහන්සේට මෙන්්ඩක සිටතුමාගේ මොනුපුරා වූ උග්ගහ සිටතුමා ප්‍රණීත කෑ යුතුදේෙන් බුදයුතුදෙන් දානය පූජා කළා දානයෙන් සතුටු කළා. අතකු උග්ගහෝ මෙෙන්්ඩක නන්තා භගවන්තම් බුත්තාවෙන් ඕෝනිත පත්තපානින් ඒක මන්තන් නිසීදී. බුදුරජාන් වහන්සේ වළඳලා පාත්‍රින් සෝදලා අත එළියට ගත් අට පස්සේ එක පැත්තක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට මෙසේ කිව්වා. එදකට මතක තියාගන්ද. හැදිච්ඡාය ස්වාමන් වහන්සේලා දං වලද්දී කතා කරන්න නෑ. ස්වාමින් අන්සේලා දානි වලඳල ඉවරවෙන කල් ඉඳලා. පාතරේ හේදුවට පස්සේ තමයි කතා කරන්නේ. අද මේ බෙදද්දිින් කතා කනවා හන්දුරණය ආණ්ඩුව පෙරළු නේ මේ හෝදි බෙදෙන ගම. එතකොට හැදුනාය තිසරණී පිහිටිය අය ශ්‍රද්ධහවන්තාය ශාසන විනේ දන්න ගිහිා සංඝය දාන වලඳන්දින් කතා කරන්නේ. ඊට පස් දැන් වන දානි වලඳලිකරනට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අහනවා ඉමාමී බන්ති කුමාරියෝ පතිකුලානි ගමි සන්ති ස්වාමීනී මේ අපේ කෙල්ල ුටිකක් ෙරෙනවා ගෙදර එතකුට මෙන්න සිටතුමාන් මේ උද්ගහ සිටතුමාට ඒ කුලේ කෙල්ල ටිකක් වැඩී පතිකුලානෙ ගමිස්සන්ති මේ මගේ කුමාරිකාවෝ දූලා විවාවෙන්ටි ඉන්නේ. ඕවධතු තාසම් භන්තේ බගවා අනුසාසතු තාසම් භහන්තේ බගවා ස්වාමීනයේ අවවාද කරන්න ෑලාට අනුසාසනා කරන්ද අවවාද දෙන්ට මෑලාට යන්තාසං අස්ස දීගරත්තන් හිතාය සුකායාති මේ කෙල්ලන්ට බොහෝකාලයක් හිතසූ පිණිසු පවතිී. මේ කෙල්ලු කසාද බඳින්ඩි ඉන්නේ. ඔන්න බුදුරජාන්සිකින් එහවා. එතකොට අදකාලී කොහොමද කවුද ඒ විදිහේ අවවාදයක් ඉල්ලන්නේ. නමුත් ධර්මේ මැරිලනෑ. අපි දන්න සිද්ධි තියෙනවා. විවාහ වෙන දවසට සමහර දරුවෝ මේ ධර්මී අහලා ඒ දර්මින් හිත සනසාගත්ත දරුණ දරුවෝ මගුල් මේෂ කටයුතු ආරම්භ කරන්න කලින් සංගයා ගෙදරට වඩම්මල විවාහ වෙන දවස සංගයාට දානෙදීලා ඊට පස්සේ පිරිත් කියල සිත් ප්‍රාර්ථනා කරන්න සංගය වඩම්මලා ඊට පසේ තමයි පෝරුවය කටයුතුයි මගුල් ගෙදර කටයුතු ආරම්භ කරන්නේ ඇත්න්න බහෝ කාලයක් හිතසූ පිෙනස පවතිෙනවා. ඉතින් අදද මේ ධර්මේ ඇහිෙන නිසා ඒවාගේ පවුල් තියෙනවා. ධර්මේ මැරිලා නෑ මේ කියන ගුණ දරම අපි තුළ වීරයක් උපදන්ඩ යබි කියන්නේ අද කාල කෝ මේවා කියල කියන්නේ වීරිය උපදීන්ඩ. නමුත් කලා තුරකින් ඉන්නවා. අද මේ කියන බණපද පිලිපදින දූලා මේ අය අතර ඉන්නවා. මනුස්ලෝකෙට එන්නේ පවකාරකමකට නෙවී පිනකට සිංහලයෝ වෙලා ඉපදුනේ පවකාරකමකට නෙවෙයි පිනකට ඒ අයි අතරිමුත් බෞද්ධ වනේ පෞකාරකමකට නෙවෙ පිනකට ඒ අයි අතරිමුත් කල්්‍යයානමිත්‍ර ඇසුර ලැබුණා ගැන්නේ පවකට නෙවෙී පිනකට මේ අවවාද ටික ඔබට ලැබෙනවා කියන්නේ පවකටනමේ පිනකට අනි වායෙන් මෙතන ඉන්නවා මේ කියන දර්මහි පිහිටන පින්වත් දරුවෝ ඈලා හෝ ඔහුලා උ දෙසයි මේ ධර්මයම් ඉතින් බුදුරජාණන් වහන්සේ අවවාධ කරනවා මතකතියාගන්න අද කාලි ගොඩාකයට අවවාද කරන්න තේරෙනෑ දැන් තන මේ තාත්තක නුවන හරි බුදුමයි දැන් දූලට අවවාද කරන්න එපැයි. ගොඩාෝක් සඟ පිරිසමද මේ කෙල්ල තුන් හතර දි නිති්‍යයාග නවවාද කරනකට ඒ ගෑන් ලොමයිට පහසුව පිණිශ පවතිනවාද පහසු පිණිස පවතිනවාද අපහසුයි. ඒකයි නොව නැතිපියා කළේ ස්වාම් භාග්‍යතුන් වහන්සේ සමග හතර නමයි. අපිට ගොඩාක් සග පිරිසට දින්ට ඇත්නන් ගොඩක් හොඳයි. අවස්ථාව බලන්න ඕන මේ වෙලාවෙ කොහොමද කියලා බලන්න ඕන ඒකනනුවන ඊට පස්ස ැ ඕකක් ඔය නුවනම පවිච්ච කරන්න සමහරයි දන් දෙන්න ගොඩා කාසයි හිතේ තියෙන ඔක්කෝම හදනවක් දානට වැංජන හැට හතයි හොදිවර්ග පහයි තව ඔයවාගේ ගොඩා දේවල් දැක්ක ගමන් ඇහි රූප දර්සනයම බඩපිරි ලයනවා බත් ඇටයක් වත් වලඳ ගන්න බෑ. ඉතකුට තමන් නොුවනක් තියෙන් නඕන මට දන් දෙෙන් ආසාව තියනව තමයි මෙතන්ට සුදුසුමනොවද ඒ නෝන තියෙන් ඕන ඒ පසක දැබේවා අපි බලමු විවහාවීම පිණිස පවතින විවාහාවෙන්ට ඉන්න දූලාට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදයකුමක් ද අතකෝ බගවා තා කුමාරියෝ ඒත් අදවෝජ, තාත් අප ප්‍රශ්නයහ වී උත්තරී දූලට ලැබෙන්නේ. තස්මාතය කුමාරියෝ ඒවන් සික්කි තබ්බන්. මේ කුමාරිකාවනි එහනන් දුවල මේක හුරුවෙන්ඩ මේක පුරුදු කරන්න. යස්සවෝ මාතා පිතරෝ බත්තුනෝ දස්සන්ති අත්තකාවා හිතේසුනෝ. අනුකම්පකා අනුකම්පන් උපාදාය. ඔන්න ඔයාල දැන් විවාහ කරල දෙන්නේ අම්මයි තාත්තයි ස්වාමියෙකුට අර්ථයක් පිණිස හිතසුව පිණිස අනුකම්පාවෙන්. අපි නැතිකාලෙක මේ කෙල්ල තනිවෙහි. මේ කෙල්ලට යන කලදසාවක් එපැයි. මුන්ටත් රැකවරණයක් එපැයි කියලා? අනුකම්පාාවෙන්මයි විවාහයක්ද දෙමවුපියෝ කරලා දෙන්නේ. කෙල්ලට යහපදක් පිණිසමයි. මොන්ට හරිියන් ඕන කියන අදහසමයි හිතේ තියෙන්නේ. කවදාව ගිල්ල විදෝපන් කියලා කිිසිම විවාහයක් සිද්ධ කරන්නේ දෙමවුපියෝ. බුදුරජාන් වන්ශි වදාලා දෙමවපෝ අනුකම්පාාවෙන්මයි ඔයල දැන් විවාහ කරල දෙන්නහ දන්නේ. මේ දහරම මේ බටන් ගන්නකොටම තියනවා අම්මලතාත්තලකි කැමැත්තෙන්මයි විවාහ කර දෙන්නේ කියලා. හනම් හොරින් පැණිල්ලි බෑ. එතුකොට දු මේ අනි පැත්තට ගණ්ඩත් ඕන පුතාලටික කල්පනා කරන්න ඕන විවාහජීවිතය පිණිස බුදුරජාණන් වහන්සේ. දුන්න අවවාද ටිකේ පටන්ගන්න කොටමතියෙන්නේ දෙමවුපියන්ගේ ආශිරුවාදීන් විවහවෙනවා එතකුටට කෙල්ලන් හොරින් පැණිලිත් බෑඉතුකට අපි කියීමකු හොරරහසි යාලු වෙලා කියලා එහෙමනම් කල්යල් බලලා මෙතෙක් කාලයක් ආදරින් සිනිහසින් හදාගත්ත දෙමවුපියන්ට ආදරින් කියන්නට ඕනු. ආදරින් කියලා රහසක් කරගත් නැතුව ඒ ආසිර්වාදය ආදරින් අපි ලබාගන්නට ඕන. ඒ දෙමවූපියන්ගේ ආශිරු ආදෙෙන්ම විවහයක් වෙන තරමට විවාහජීවිතයේ අරබු දඩුයි. ඊට පස්සි තියෙනවා දෙැවුණ අනුකම්පාවෙන් විවාහ කල දෙනවනි තස්ස භවිස්සාම පුබ්බුට්හයිනියෝ. එහෙම දැඟ විවාහ වනාට පස්සේ එහි ගිහිල්ලා පුබ්බුට්ටායිනයෝ කලින් නැගිට පල්ලා කාට කලින් ද නැගිටින්ට ඕන ස්වාමයාට කලින් නැගිතින්න ඕන බිරිද හොඳට මතකතියාගන්න විවාහේ කියන්නේ එකිනෙකාගේ කාමාසාවල් තෘත්තිමත් කරගන්න තැනෙනවෙේ. මේකින් හොඳටම පේනවා වෙසගනකගේ බිරිඳකගේ වෙනස පිරිමින්ගේ ලාම කාසාවල් ගනිකාවත් ඉෂ්ට කරනවා බිරිඳත් ඉෂ්ට කරනවා එතකුට පිරිමින්ගේ ආසාවල් ඉෂ්ඨකිරීම ස්ත්‍රීකෘත්තිය නම්. බිරිඳයි වෙසඟනගේ වෙනසමකක්ද. වෙසඟනගේ පුබ්බුට්ටායිනේ නෑ. බිරිඳක් නම් පිරිමියට කලින් අවදි වෙනවා. විවාවිච්ඡාය ජීවිතය අඩුපාඩු හදාගන්ට මේ දරමින් උපදෙස ගන්්ඩෝන. ස්වාමයාට කලින් අවදි වෙනවා බිරිද පුබ්බුට්ටායිනේ. ඊළඟට තියෙනවා පච්චා නිපාතිනී පච්චා නිවාදින කැන පස්සේ නිදාගන්න ඕන කාට පස්සෙද නිදාගන්නේ ස්වාමියයාන්ට පස්සේ නිදාගන්නේ එතකට කලින් ගිහිල් ඇදේ ගුලිගැහිලා ගොරුව ගර බදති ගන්නන්නේ බිරිඳක් මේ ගුණ නැතිව විවහන්ජීවිත ගත කරනයට නරග නමක් වැටෙනවා ම නොකිව්වාට බිරිඳක් නං පුබ්බුට්ටායිනී කලින් නැගිටින්න ඕන පස්සේ නිදාගන්න ඕන ස්වාමයාට පස්සේ මේ කරුණු අහනකුට මාතුළ සතුටක් ඉපදුනා මම කවදාවත් දැකලනෑ අපේ අම්මා අපිට කලින් නිදාගන්නවා දැකළම නෑ. අපි ඇහැරුණට පස්සේ අම්ම ඇහැරෙනවා මම දැකලත් නෑ අපි අම්ම හොඳ බිරිඳක්. තයි ඒ නිසා මේ විදියට ස්වාමයාට කලින් නැගිටන්නවා ස්වාමයාට පස්සේ නිදා කරනවා එතකුට බිරින්දකගේ නින්ද අඩුයිද වැඩීද බිරින්දක් වනාහි නින්ද ගොඩාක් අඩු කෙනෙ ඊල පස්සේ තියනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන්න සිංකාර පටිස්සාවෙනිියෝ මොකක්ද්ද කරන්න තියෙන්නේ කියලා හොයල බල්ල කරන්න ඕන කියනවා. සමාහර ගෙවල්වල මනුෂ්‍යයාගේ ඇඳුම් ගොඩ ගැහිලා ගොඩ ගැහිල මේ සතිය එනකල් බලාගෙනන්නවා. ඇදුම් ගොඩායි. එදිනෙදා කිලිටිවෙන ඇඳුම්. එදිනෙදාගේන ඇඳුම් එදිනෙදා සේදවානම් හොයල බලනවාමෑ මොකද්ද කෙරට තියන්නේ කියලා. කුසිය දදිහා බලනවන් කොහොමද ලිප ඊළඟට කුසිය ඉදුල් වෙලාහද කියලා. සමහර ගෙවල්වල කෑමකාල ඔහේ දාල එහෙම නිදාගන්නවා ඉදුුල් ගඳට ප්‍රේත බැල්ම වැටෙනවා. වෙේගගෙදර උයන කෑම රසනෑ. නිකමට මං කියනවට කරලා බලන්න හොඳයට කුසී අස්පස් කරනවා රාත්‍රී නිදාගන්න කලේ. ඟට කෑම ඉවර ඇඳු මේ භාජන අනිවාරයෙන් සෝදනවා. කෑම ඉතිරවෙච්ච බාධන ආවරණය කරල්ලා හොඳට ආරක් සිතවතිය නොසත්තුන්ට පණින්ට බැරිවෙන්න.කිංකාර පටිස්සාවිනිෝ. සමහර ගෙවල් වල විවාහ වෙලම් කෙල්ලූ යසට බුදියගෙනවා ගොරුවකරුවක් උම්ඹ කරන වගේ. කිසි වැඩක් නෑවගේ. මිඳලි වල් මකුළු දැල් හැම තැනව බැඳිල් ඔංචිල්ල පදන්න බළුව එ ගෙවල්වල හෝදන්න ඇඳුම් එහේ මුන් යසට බුදී ඒ ගෙවල්වලට දේවසාප වදිනවා මැරුණට පස්සේ නිරේ යක දින්නේ. මේ කෙල්ලන්ගේ දිවියලෝකයයි අපා යයි ගෙදරමයි හැදෙන්නේ ගෙදර හොඳට අතුපතු ගාල සුද්ධ කරලා තියෙනවන ඒ ගෙදරටමී ඔවෙන්නේ නෑ ෙදර මීයෝ වැඩි කියන්නේ කරපොත්තු වැඩි කියන්නේ කහුම්ඹි වැඩී කියන්නේ ගෙදර බිරිඳගේ දෝස ඒ බිරිඳගේ ඔලු වෙතියලා කොස් ගෙඩියක් කපන්න ඕම් දෝස යන්න එතකුට සමහර ගෙවල්වල තියෙනවා ගෙවල් ලස්සනයි එතේ ගෙවල්ලට ඇතුළ වෙනකට හිතෙනවා මේ ගෙදර කෙල්ලෙක් ඇති කියලා කෙල්ලෙක් එඉන්න ගෙදර ලස්සන්ට තියාකිරෙන්වා සමාර ගෙවල් වල ගොඩක් සුද්ධ පවිත්‍රකම එලිය මල් අවලා අඩුයි අපිඉදන වේගෙවල්ව ෙනම් කොල්ලුව ඇත්ති කෙල්ලෙක් නෑ කියලා නමුත් ඇතුල්ලෙන කුඩිඉන්න ජෝඩවා එහෙනම් ඒ බිරිද කිංකාර පටිස්්සාවිනෝ මොනවද කරන්න දයනෙ කෙලා හොයලා බලන්න ඇැති කෙනෙ දවසක් නෝන කෙනෙ කැවිලෙකවා මං වැඩ පිරිමහගෙනෙන්නේ අපේ මහත්තය ඇඳෙන් කුසිේට යනවා කුසියෙන් බාතෘුම් එකට යනවා හැමදාම එක තැනකින් යන්නෙකෝ යන පාරම අඩි දෙකක් මේ අතුගානවලඋුන් දෑ. දෙැ මහා ලොකු හපන්ගමක් කල්ලා ඇවෙලා කියන්නේ. කාටද මේ වංචා කරන්නේ කාටද මේ වංචා කරන්නේ. එතකොටට ගෙදර බිරිඳක් කියන්නේ හැම්ම දෙයක් මොහොයලබල්ලා කරනවා. වදයක් කරගන්නෑ. එහෙම කරනවා නම් එහෙම කරන්න පුළුවන්න්නන් අසාද බඳන්න. නිකම් බැඳල පවු්කාර ජීවිත ගෙවාගැෙන නිරෙ උපදන් එපා. විවාහය කියන්න එහෙම එක. විවාහ ජීවිතයෙන්ම දෙවුලොවත් නිරහත් තීරණය වෙනවා. ඊළඟට තියෙනවා මනාපචාරිනියෝ කෙන දූලක් කුමාරිකාවන මනාප විදිට හැසිරෙන්න්න ඕන කවුරු මනාපවිදි විදිහටද ඉන්නේ. ස්වාමයා. ස්වාමයා මනාප විදිහට ඉන්නේ. ස්වාමියයා කැමැති නැත්තන් ඒ ඇඳුම් අදින්ට කෙල්ල අඳි නෑ. ස්වාමයා කැමිති නැත්තන්ං ඒ කෑම බිම කණ්ඩ ඒ කෑම බිම ගෙදර හද නෑ. ස්වාමියයා කැමති නැත්තන් අපි ඒ ආහල පාල අනිත් අර ගෙවල්වලට යනවට ස්වාමයා කැමිති නැති ෙවල්වලට යන්නෑ. ස්වාමියයා කිවෝතේම මේ නෝනා නැත්තං ඔයා මේ මේ වගේ දේවල් කරනට මම කැමිති නෑ කියලා ඒ කිව්ව පමණගේ කහතාගන්නවා. මනාපචාරිනයෝ එහෙම වෙනවා නම් එතන බිරිඳක්. විවායේ කියල කියන්නේ ව කොලේක අස්සං කරලා මඟුල් තුලා එහෙම ගන්න එකක් නෙවෙයි. ඊට පස්ෙේ තියෙනවා පියවාදිනයෝ ප්‍රිය වචන කතා කරන්න ඕන කාට ප්‍රිය වචනද ස්වාමයාට ප්‍රිය වචන කතා කරන්න ඕනු කියනවා. එහෙම නං ඇ බිරිඳක්. ස්වාමයාට ප්‍රිය වචන කතා කරන්න නැත්තං ඇ වැටෙන්නේ වෙන නමකට ඇයට නරක වචනයක් යෙදෙනවා. එතකුට දැන් හොඳට මතක තියාගන්න ඊට පස්සෙේ තියෙනවා ඒවන් යෝ කුමරියෝ සික්ිතබ්බ මේ විදිරි හික්මෙන්න්න කියලා. මේ විදියට හික්මෙන බිරිද. අපි ප්‍රියවාදනී කියන්න මේ වගේකක්. ඔන්න මහා සුදස්සන රජ්ජුරෝ කුසිනාරාව ඒ කාලේ ඒු රජුරුවන්ගේ කාලයේ ඒ කුසිනාරාවට කිවේ කුසාාවති රාජධානිය කියලා. ඒ කුසාාව්චයේ රාධධහනී සුදස්සන රජ්ජුරෝ කළුරිය කරන්න සැතබිලා ඉන්නවා. සක්විති රජ්ජරෝ සක්විත රජතුමාගේ ස්ත්‍රී රද්නය වන සුදරමා සුදරමා නැමැති සක්වි ර ගේ සැතපිලයින්නේ ඉරියවේ මිහිතුවක් මොනොහරි කරදරයක් වෙයිද කියලා. රූරා වැටෙන කඳුලින් යුතුව සංකවිති රජතුමා ළඟට ගිහිල කියනවා. මාගේ ප්‍රිය ස්වාමීණී අසූ හාරදාහක් රාජධානි තියනවා කුසාාවති රාජධානය ප්‍රධානකොටගෙන. ඒ සියල් ඔබට අයිති. ඒ ගැන හිතලා, ඔබ සුවසේ මේ රාජධහනිවල හිතබිහිටු අගන්ද. සුබදරා කියන මම ඇතුළු බෙරින්දෑවලුවා සුවහාරදහක් ඔබට මුළු හදවතිෙන්ම ආදරය කරමින් ඉන්නවා. අපි ඔබ සමගින්නවා. ඒනිසා ඔබ අපි ගැන හිතන්න. ඒළඟට මේ විශාල මේ මාලිගාව සහිත අසූ හාරදහක් මාලිගාතියනවා. මේ විදිහෙට සංවිත රැජතුමාගේ විස්තර කිව්වා. මැරෙන් එපාගලා කියන්නවේ. එතකුට සංවිත රැජිරු වහනවා සුදර්ථන රජ්ජුරෝ ඔබ සමඟ මම විවාහ වෙලා පවුල් ජීවිතයක් ගත කලා අවරුදු අසු හරදහක්. අවුරුදු අසු හාරදහටම අප්‍රිය වචනයක් සුදරමා ඔබ මට කියල නෑ අද මාගේ අවසම් මොහොදේ ඔබ මට අප්‍රිය දෙයක් කියනවා ස්වාමිනි මම ප්‍රියවචන කොහොමද කතා කරන්නේ සුදර්මා මෙහෙම කියන්න කුසාාවති රාජධහනය ඇතුළු මේ රාජධහනි සියල්ල අනිත්‍යයි එනිසා අපේක්ෂාවක් නැතුව කළුරිය කරන්න කියලා මට කියන්න කිව්ක් සුදරමා බිසව ඇසුරු මේ බිසව් ඔක්කෝම අනිත්‍යයයි ඒ නිසා අපේක්ෂාවක් නැතුව මැරෙන්ඩ් කියලා මට කියන්න කෙවා. මේ විදදියට කියනකොට ඒ සුදරමා බිසව කඳුළු පිහෙදාන් ගත්තා. වන්දනාකරගෙන කියනවා රජතුමනී කුසාාවතයේ රාජධානය ඇතුළු රාජධාන අසූ හාරදහම අනිත්‍යයයි අපේක්ෂාවක් නැතුව මැරෙන්ඩ කියනවා. සුදරමා ඇතුළු බිසවුරු ඔක්කොමනීත්‍යයයි අපේක්ෂාවක් නැතුව මැරෙන්ඩට කියනවා පිියවාදිනී ඒ සුදරු මහ වනාහි ඇහි යසෝදරා ඇ යසෝදරා ප්‍රියවාදිනී ඇ හොඳ බිරිඳක් හොඳ බිරිඳක් ස්වාමියයා අතෑරල ගියාට වස්සේ සිදුහක්කුමාරයා ගියාට පස්සෙ නොකයා සසරක ප්‍රේමයා සසරක බැඳීම එක ජීවිතයක සඳකින්දුරයි සඳකින්දුුරී වෙලා ඉපදිලා මුළු දවසේම නටල නටල සසිංදු කියලලා නටලා ත්‍රෑ ඉල්දිිවෙන කල් අඩ නොඒ ින්දුරයි ඉින්දුුරී එක තාපසෙ කහනවා හැමදාම් දවසේම සතුටෙන් ඉඳලා රාන්තරී අඩ්‍ය ඇයි කියලාහනවා. කේනෝ හේතුවත්තියෙනවා කියනවා. අපි දෙන්න බොහෝ කාලයක් ආදරෙන්ගෙන්න්නේ කියනෝ. සඳ කින්දුරයි සඳකිින්දුුරී. දවසක් අපි නටනට සඳකිින්දුර ගඟෙන් එහා පැත්තට ගියා. සඳකිින්දුරී මේ පැත්තටාව. අකාල මේගයක් වර්සාාවක් ඇවිල්ලා ගඟගේ වතුර වැඩි වුණක්. සඳකිින්දුුර එහ පැත්තෙේ කින්දුරරි මේ පැත්තේ. අපි රෑයක් එල්ලිවෙනකල් ඔහු මයි පෙනිපෙනී ලංවෙන්ඩ බැරුව හිටියා මුළු ජීවිතයට මෙක දවසා. මුළු ජීවිතයට මේක දවසක් අපි දෙන්න වෙංගුණනේ කියලා මතක්කෙනකට මුළු රාත්‍රීීම කඳුළු වැෙනුවක ඇහ ඇහෙෙන් කොහුම ආදරයක්ද. සසරේම ඒවාගේ ආදරය කරලා සිදුහක් කුමාරය අවසාන ජීවිතයේ තම දාලා යනකොට. ඇ යසෝදරා සිහිකළ මගේ ස්වාමයාට මාව හීනෙන්වත් පේෙන් ඩිපා ඔහුගේ විමුක්තියට බාධාවක් වෙ කියලා යසෝදර කොහොමද අදකාලි අතෑරල ගියගම මැසේජ්වලින් රිද්ධනවා පනිවිඩවලින් විද්ධනවා. ඔහුට පේන්ට එකක දෙවල් කරකර රිද්ධ වනවා. උඹට යම් දවසක මාව මතක්වෙයි කිය කියා කහිතනවා. ඕක මල්ලඟට කවදහරි වැටයි කියල හිතනවා. ඇහැලා යසෝදනාා පරම්පරාවෙන් නෙවෙයි. බිරිදක් වනාහි ත්‍රියවාදිනී. ස්වාමයා කැමිති වචන කතා කරන්නේ. මනම්පචාර්යනයේ ස්වාමයන් කැමිති විදිහට ඉන්නේ. ඔන්න කොල්ලනේ හොයාගන්ට සුදුසුකිෙල්ලකේ. කවදාවත් හිතරි දෙන වචනයක් කතා කරන්නේ. ස්වාමයා ගැස්වලට කඳුළු පුුරුවන්නෑ. ඔයල දන්නවා දැන් මෙතන ල දන්නවද මේ ටක කියාගෙන යනකුටම තේරෙන් නැද්ද දැම් මේ කෙල්ලට කැමැති ඇඳුම් අඳන්න නැහැ. මේ කෙල්ලට මේ විවාහවන කෙල්ලට කැමැති හැප විඳන්න නෑ ඇයි ස්වාමයාට අනුවන ඉන්නේ? මේ කෙල්ලට නින් දක් නෑ මේ කෙල්ලට ඕන විදියට ඇඳ ඇඳලා ලස්සන වඩ බෑ කෙල්ලට එහොට ඔයාල දන්නවද මේ කෙල්ල යන ලෝකේ. මේ බිරිඳ බැරණට ප්‍රසේයන්න්නේ නිර්මාන රතිය. නිම්මන්රත්තිය කාරණ තුනක් තියෙන අනිත් දිවිය ලෝකවල නැති. ඒ තමයි කැම්මැති රූපයක් මවාගන්න පුළුවන්. කැමැති කටහඬකින් කතා කරන්න පුළුවන් කැමැති සැපයක් විඳින්න පුළුවන්. අවුරුදු තියහක් හතලිහක් තමන්ගේ අදහස් පාලනය කරලා ස්වාමයාට යටත් වෙලාඉඳලා ඔහු උපදනවා ඒ ඇ උපදිනවයේ බිරිඳ නිර්මාන රතියේ කැම්මැති කැමැති රූප ඇයට මවාගන්න පුළුවන්. ස්වාමයාට ඕන විදියට කතා කරලා තමන්ගේ කට වහ ගත්තා. නිම්මාන රතිී දිවිය ලෝකේ කැමැති කැමැති කටහඬ ොලින් කතා කරන්න බොලවා. මිනිහාට ඕන විදිහටම ඉන්ඩෝඕන. තමන්ගේ සැපසම්පත් ගැනමනුස්සයාට කියලා මුකත් කරගන්න නෑමේ මෑ. ඒ නිර්මානු රතති ඉපදුනට පස්සේ කැමෙන්ති කැමැති සැපවිඳඉන්න පුළුවන්. අවුරුදු තියහතලියක ආත්ම දමනය නිර්මාණුරතිය විපාගද නැතියි. අවුරුදු දහස්ගානක ඉතිහාසය තුළ නිර්මාන රතී ඉපදිච්ච කෙනෙක් ගැන පොතපතිය විස්තර නෑ. මේ ගුණධර්ම පිළිපදින ස්ත්‍රීහූ උපදින්වා නිර්මානු රතී. කලින් අවදිවෙලා පස්සෙ නිදාගෙන හැම්ම කටයුත්තක්ම දාසයක් වගේ හොයලා ස්වාමියයාට කැමැති වචන කතා කල්ලා ස්වාමියයාට ඕන විදියට ඉඳලා මෙච්චරු දාසවෙලා ඉන්න බිරිද ඇස්ත්‍රියයක් නේ දුටුගෙමුණු මහරජ්ජුරුව රුවන්ගලි මහසය හදපු ඉන්නේ තුසිතේ ඒ තුසිතෙත් එකුමොලා බිරිද යනවාය නිර්මාන රතියට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඉන්නේ තුසිතේ. බෝධිසන්තුව ඉන්න දිවියලෝකෙත් තික්මෝල නිමාන රතිය යනවා. වත් හතක්පුරලා සක්දෙව් රජ බවට පත්වන මඟනම් මානවකයක්. ඒ සක් දෙෙව් රජානෝ ඉන්නේ තාවතන්සේ ඒ තාවතන්සෙත් තික්මෝල නිර්මාන රතිය යනවා මේ ආත්ම දමනයනේ සහ. එකෙන් තේරෙන්නේ. මේ ගුණධර්ම ටික හරියට පිළිපඳන්ට කොච්චර වීර්යක් ඕනද කොච්චර වීරයක් ඕනෙද. ගෙදරම අපා යැයි දෙවුලොවයිහැදෙනවා. එතකොට දැන් මේ වනේ අවවාද පතිකුලේට යන කෙල්ලෙක් කසාද වඳන්න ලැහැත්වෙනකොට අම්මලතාත්තල දෑවැත්්දයි හදන්නේ බැංගුපතයි පුරුවන්නේ බඩුටිකයි ගෙදෙට ගන්නේ අඳින්ට සාරීටිකයි ආභරන්ටිකයි ලැහැත්ති කරන්නේ කෝ කෙල්ලගේ සුගතියට අවවාදකෝ අද කාලේ නැටුම් පන්තියවනවා විවාවෙන්න මාසකට කලින්. අර මේ මඟුල් නැඳුම දාලා කෙල්ලට සොකරි නටන්න. ලෝකෙට නටවල බඳින කෙල්ල නටවල ලෝකෙ හිනස්වන්ද. ලෙද්ජයි. බඳින්න දවසෙම ගෑනිි තියෙනවා ගනික මඩමේ. බඳින්න දවසෙම ගෑණි වෙසඟනක් කරනවා. මිනිස්සු මැන්ද අම්මලා තාත්තල මැදයකි නටවනවා. කෝ බිරිින් දැවරු. බිරිද ඇවරු ඒ නිසා හරියට බිරිදගේ වගකීම හරියට කරනවනන් ඔවුන් දෙවල කෝ දෙෙනවා මේවාගේ උතුම් බිරිඳක් යංකිසි පිරිමියෙකුට ලැබෙන වන ඒ පිරිමියාව වාසනාවන්තයි ඊළඟට බලන්න විසාකා වනාහි තරුණ කතක් ඇ සෝහන්උන්නේ අවුරුදු හතේදී. ඇ සෝහන් වුණේ අවුරුදු හතේදී. දෙ විසාකක් කොහෙදන්නේ? නිර්මාන රති අගරෙජ්ජින සුනින්මිත දිවිරාජගේ බිරින්ද සක්දිවිඳුත් ඉක්මෝල ගිහිල්ලා අනේ පිටු සිටතුමත් ඉන්නෙ එතු සිතේ. අනේ පිට සිටතුමත් ඉක්මෝල ගිහිල්ලා. බිම්බිසා රජුරුවනේ චාතුන් මහරජකේ ඔහු ඉක්මවා ගිහිල්ලා. විසාකා විසාංකා අවුරුදු හතෙන් සොවාංගුණේ මිගාට සිටතුමාගේ පුතාට බෙරිඳක් සොයද්දී එක එක නගරෙන් යනකුට විසාකයින්න නගරයට අත්තවා බ්‍රහක්්මණවරු. එහිර පස්සේ එදා වැස්ස දවසක් කෙල්ලන්ගේ උත්සව දවසක්. කෙල්ලොටික වැස්ස වැහි පොද වැටිෙනකුට දුවගනාවා. සමාජ මේ ප්‍රජාසාලාවක්කට වගේ එක මණ්ඩ පේකට දුවගෙනවා. ඒ කෙල්ලම් පන්සීය තුළම බ්‍රහ්මණවරු බැලවා පංචකාල්්‍යයානේ නෑ කොමක්ද මේ පංචකල්්‍යයානය කේසකල්ලයානයයි. හිසින් කඩාගෙන වැටුණ කේස කලාපේ තියෙනවා පොලොෝන්දල් අඟල් හතරක් විතර උඩින් මුහුදුරැල්ල වගේ කෙස්ටික නැමිල තියෙන්නේ ඒ කේස කල්ලයානය දන්තකල්්‍යයානේ සුදෝ සුදු දත්තියනව විවර නැති එක ගානට ඒ ධන්තකල්්‍යානය. ඒළඟට හමතියනව රැලිවැටේ නැතුව පිරිපුන් හරි පෘෂ්ටිමත් රැලිගැහෙෙන් නෑ. ඒ තමයි ඒ චවිකල්්‍යයානය. ඊළඟට තියෙනව මාංසක කල්්‍යානය. ඇතකෝඩ සරීරයේ පේනෑ. එලනු වය කල්්‍යනේ තියෙනවා නාකි ගතියක් පේන. තරුණ බවම පේනවා. බැලුව කුමාරිකාවූ පන්සිේ තුළම නෑ ඔන්න වැස්සේ මෙදක් කැනකුට හිමී දෙනවා ගෑන් ලමින්. එතින් බ්‍රාහ්මණොට දුරදිින්ම දැක්කා පංච කල්්‍යයානේ තියෙන දන්තකල්ල්‍යාන හැර. දත්තික බලන්න ඕන නිසා කිව්වා මේ කුමාරිකා විවාහකරගත්ත ගත්තොත්තේම කවුරු හරි ඒ කොල්ලට වතුර නැතුව මැරෙන්න්න වෙනවා කිව්වා. එතකට විසාහකා ඇහවා මොකත්දේ කියපු කතාව අන්න දන්ත කල්ල යනි දැක්කා. නෑ අපි කිවේ මේ වැස්ස වෙලාට මේ කුමාරිකා ඔක්කොම දුවගෙනාව ඔබ හිමේතාව ඔබගේ ස්වාමීිය අනාගතයේ කෑම කනකොට දගලියක් උග්‍රෙහි හිර වෙලා වතුර ඇරම්වරෙන් කියනකොට ඔයා යන විදිරි ගිහිල් එනකුට මිනිහ මැරිලා. ඊට පස්සෙ එකවා බ්‍රහ්මැණවරුණී ධර්මයේ වරත් දගණ්ඩිපා හතර දෙනිෙක් දුවන්න හොඳනෑ කෙවා. රාජාභරණෙන් සැරසුන රජ්ජුරුව දුවන්න හොඳ නෑ අසූබනයි. මංගල ඇත් රජා දුවන්න හොඳ නෑ අසෝබනයි ඔහු ඇත්ගම දෙන් අන්ද ඕන තාපසින් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා දුවන්න හොඳනෑ අසෝභනයි කෙල්ලු දුවන් හොඳනෑ කෙවා කෙන බ්‍රහ්ම නොරුණි කෙල්ලන් දුවන් හොඳ නඇත්තේ හේතුවක් ඇතුව කිව්වා ඒ හේතුව තමයි කිව්වා අපි කෙල්ලෝ වනා හ විකුණන්්‍රතියන භාජන වගේ කිව්වා විසාකා විකුරන්ට තියෙන භාජනයකට සීරීමකාවත් වටිනාකමමා ඩුවෙනවා කිෙවවා. ඒ නිසා අපි මේ දුවනකුට පය පැකිටල්ලා වැටිලා අතක් පයක් කැඩුුණොත් එහෙම කොර කෙල්ලක් කිය අත පය කැඩුන කෙල්ලක් කියය අබ් ගාත කෙල්ලයක් කිය කියලා අපේ අම්මලාට අපි හරියට දීග දෙන්න බැකිවවා. බොහොමද විසාකා. සරීරයේ සීරීමක් වෙනවටවක් කැමැති නෑ. චරිතයට කැල්ලක් ගැන නිවෙේ මේ කිව්වේ. විසාකා සරීරයේ සීරීමක් සිදුවීම පවා දෙමව්පියන්ට නින්දාවක් විදියට නම් සලකන්නේ. චරිතයේ රැක ගැනීම ගැන කවර කතාද. පුංචි කාලෙල ගෙදරට කෙල්ලෙක් ඉපදුන ගමම් අම්මලන්ට තාන්තලට එන බර තමයි? කණ්ඩ බොන්ඩු දෙනයකවත් අඳින්ද දෙනකවන් නෙවෙයි කෙල්ල රැකගන්න එක. පුංචි කාාල ඉඳලා. මොන්ඩිසෝරී යනවා ගෙන්න්නගෙන එනවා යනවා ගෙන්න්නගනෙනවා. ඉස්කෝල යනවා ගන්න නෙනවා පන්ති යනවා ගෙන්න්න එනවා අයියට කෙන නංගි ගෙන්න්නනවරින් එක්මට පලය දැන් දුව පන්ති අරෙන වෙලාව මෙච්චර වහන්සිවෙේතිී. කෙල්ල රැකගන්්ඩ. ඒක හොරෙන් චරිතය නහගත්තොත් එෙම කොහේ යයිද. අම්මා මෙතෙක් කාලයක් දරපු උත්සාහය තාත්තා මෙතෙක් කාලයක් දරපු උත්සාහය? ඒවාගේ අහිංසක කෙල්ලෙක්ගේ චරිතය යංකිසි කොල්ලෙක් නැසුවොත් ඒ කොහේ යයිද. අච්චර අම්මල තාතල පන්ති යනකට ගියේ? පන්තියනකට ගෙන්න්නඟ නෙඩගේ ස්කෝල අරලවන්ඩගේ විවාාග ලියල වරනකාල් එලියට වෙලා ඉන්නේ මොන කෙහෙල් මලකටද කෙල්ලික් රැකගන්න ගැනීම පිණිසයි එතකොට ඒ දරම ස්තරයක් ආරක්ෂා කළේ නැත්තං ඔවුන් බොහෝ පෞරැස් කරගන්නවා. මේ විසාකාවෝ වනාහි සරීරයේ සීරීමක්මත් වෙන්න දෙන්න. අම්මලා පිව රැක්කා කේර. නිම්මාන රතියේ. එහෙම හිතපු විසාකා නිර්මාන රතියේ. මට ස්වාවින්දන්ස නව මො ගෙහිල කිව ස්වාමීණී ඔය වගේ ප්‍රශ්නයක් විසඳද්ද මට කිව්වේ. ස්වාමීණි මට මහනවිච්ච දාඉඳලා කෙල්ලෙත් දැකලා නරග හිතක් ඇතු වෙලා නැකවා. ස්වාමීණී එකට එකට හේදුව තමයි මට නංගි කෙනෙක්කවා. මගේ නංගී. අපේ නංගි රකින්ට අම්මාය දරන උත්සාහය මහන්සිය නංගි ගැන හිතන විදි මම හොඳට දන්නවා. ගැෑන්ලමත් දකිනකුට මට හිතෙනවකිවා. මේ ගෑන් ලමයාගේ අම්මා මෙයා ඒ විදිට රකිනවෑදී. ඒ නිසා මෙයා ගැන නරක සිතක් උපදන එකත් මට හොඳ නෑ කියෙලා හිතැනකොට මගේ හි සිතෙන් නරක සිතිවිරි උපදින්නෑ. පැදිවිච්ච දාහඳ ලද දක්වා ස්තතිරයක් ගැන නරක හිතක් අපපිදිලා නෑකිවා. කවුරුුවරි ඒගේ සංවර භික්වේශ්ච භික්ෂූන් වන්සේ නව මේ සංග පෙරි සතරඉන්නවා. කවුරුුවරි කෙල්ලෙේ තැ ඔ කතාව කියපු ස්වාමීන්ාන්සේ හරිය හැඩ ස්වාමීන්ාන්සෙනවා. ලස්සන ස්වාමීන්නාන්සේ නවා. කවරවරිි කෙල්ලෙක් ස්තිරියයක් අර හාමුදුරුවදිහා බලලා පෙරේදකමක් කොපද්දව ගන්නවා ඒහි මැරුණට පස කොහේ ඇයිද. අච්චර හිත රකින හාමුදර වනවා. භික්‍ෂූන් වහන්සේලා වනාහි ගින්දර වගේ. වපා කෙල්ලෙක් දැනගත යුතුයි තවන්ගේ පරිසංගයේවා. ඇලා විසාකාගේ ජීවිතන් ගණ්ඩ උපදෙස. ඊර්ස විසාකා ඒ විස්තරය කියලා තවත් කිව්ව ගොඩා කරනු කෙල්ලෙක් රකි නැහැටේ. ඊර් පස්්‍ය කිව්ව මේ විවාහාවයට කටයුතුවේ දුනා විවාහා වෙන්න දවස්සේඒ විසාකට මේල පලඳනාවක් කම්මන මේල පලඳනවතියන් දැ මේ රව්මට දමයි සම්පූ නාබරණේ තියෙන්නේ. ඒ රව්ම හිසට දා නොමහෙන්. දම්පු ගමන්ම ඒ රත්තරං චේන්ටික කඩාගෙන වැඩෙනව පල්ල හැට හිස්ස මුදුන්නේ මොනරෙගෙ හිසක්වාගේ කොටසක් ඉදරුවෙනවා මුල් ඇඟම මොනරෙක්ග්‍ය වගේ වෙනවා රත්තරං ආබරණෙන් මේල පළඳනාව. ඇ සසරේ සංඝයාට ශ්‍රමණ පරිස්කාර චීවර ඉදිකටු පාතරා ආද ස්්‍රමණ පරිස්කාර පූජා කරල ඉඳලා ස්ත්‍රීන්ට ලබන්ට නොහැකි අත්්බොහු තාබරණයක් ලබනවා ඇඒ කරපු පිනයි. විසාකා විවා වෙන දවසි කිව්වා තාත්තා දෝනී මතකතියාගන්ද. ගෙදර ගින්දර පිටට දෙින්ඩිපා පිටිින් ගින්දර ඇතුට ගන්ඩපා දෝනී දෙනායට දීපංකව්වා නොදෙනයට දෙන්ඩිපාකිවා දෙනාට නොදනටත් දීපංකිවා සුවසේ ඉඳගනිෙන්කිව්වා සුවසේ කා පංකිව්වා සුවසේ නිදාගනිෙන්කිෙවා ගින්දර නිමා ගණ්ඩි පාකිවවා ගිනි පිඹ පිබහිට පංකි්වා ඔය විදිහට උපදෙස් දුන්නා දහයක් දීලා විවාහයට දුන් යැව්වා විවායට වට දැවැදද දෙනවනි රංකාවන උරෙන් භාගයක් ගන්ධ යමුට උරේ මැහැලෙනව භාජනයට ගවයූ ලක්ෂයක් දෙනකුට තව ලක්‍ෂයක් ගාල කඩාගෙනෙනවා. දෑවැද්ද දෙන්ඩ හිතනවට වැඩිය දෙවෙනවා. ඒ තමයි විශාකා සංසාාර දන්දෙද්දී. දානේ වලඳාගන අවසං වෙන ස්වාමීන්ාන්සලඉන්නවනින් ස්වාමීණී මේක ගුණ දෙයක් වළඳට හරි හොඳයි. කියල දෙනවා. එතකට අරයගේ වචනය නිසා අර ස්වාමීනාන්සේ ආය බත් කටක් හරි වලඳනවා. තමන්ගේ වචනයෙන් වළදා අවසංවීගෙන යනයි නැවත වැළඳෙව්වා කියල යමක් ඇද්ද. ඇයට දෙන දේවල් වැඩිපුරු දෙන්න සිද්ධ වෙනවා. ඔයාලට අඩුවෙන්න්නේ හඹවෙන්නේ එකනි දානේ දෙද්දිමුත් හිතන්නේ ඉතුරුවෙනවනම් මාළු කෑල්ලක්වත්. දෙන විදිහට ලැබෙනවා. විශාකා විවාහහිරිගහාම්. ගිහිල්ල දැන් ඔන්න දැන් ඉන්නවා එක පාරමණය විවාවිච්ච දවසෙම රෑ විශාකා එලියද කිහිලාවා මාමන්්ඩි බලාගෙන හිටියා මොකුත් කියන්න බෑ විසාක ගොඩාක් ධනවත් කෙනෙ විසාකගේ ධනයෙන් මිගාර සිටතුමාගේ ධනය දාසයෙන් පංගුවක් වගේ එච්චර ධනවත් විසාකා ඊර් පස්සේ ඔන්න පහුවදන් මංගල උස්සවේට දානයක් නිගන්්ඩයන්ද විසාකටෙකව රහතුම් වැඩලලා කියෙල විසාක දුවගෙන දාන ෙදන් එනකුට නිගන්ටයෝ. චිත් නෝදකින් මේ හැත්ත කියලා ගියා. ඉවර ඇයි දානසාලාව දැන් නිගන්ටයෝ කෑ ගහනම් කෞුද මේ ගෙනාපු හැතිරී කියලා. දෙ මොකුත් තීරණය ගන්නත් බැයිතින් සිටතුමා කිව නෑනෑ තේරෙන් නෑල් පොඩි කෙල්ලෙක්කොය ගෙනාව කියලා. ඊර් පස්ේ පහුවදා කිරිබතක් දිය නොමසු කිරිබතක් මාම කිරිබතක් අනවා විශාක පවන්සල් නොමා මට විවාවෙලා දෙවිනි දවසේ. ඊට පස්සය මකදුණ රහතන් වහන්සේ නමක් සැවැත්නූරණ පිින්්ඩ පාත වැඩිය සිටිතුම දැක්ක නෑවගේ වළඳනවා. ඉ ටික් ඳල විශහක පවන්සන්න ගමන්කෝ ස්වාමීණී බහන්සිේ වෙන තැනකට වඩින්ද. අපි මාමණ්ඩි පුරාණි වලදනවා. පුරාණිගැන පරණමිච්ච දේවල් කනවාකිව්වා කිව්වා විතරයි කේන්තියක් කාවාමගාන සිටතුමාට නැගිටලා කිරිබත් අල්ලිය පොලේ ගහලා අල්ලපියමකගේ ඇදල ද අප එළියට කිව්වා. ැටේ තැන්තැන්වල ඉන්නවේ ආරක්ෂාවට යොක්කොම විසාකත් එකපුය කවුද විසා කවල්ලය. එට පස්සේ කිව පල දැම් මේ ගෙදරින් විසාකකිවවා මාම අම්මතාත්තා නැතියකි අගනං පලයන් කියනකට දොට්ට බැහැල විභාගාසය යන්න කොළුවන්. අම්මතාත නැතියුම්? පලයන් කෙනවුට දොට්ට බැහැලා විවාාගා යනවා අම්මතාත්ත නැති අය. මට අම්මතාත එන්නවා මම එහෙමයන් නෑකෙවෝ. ඔබට මම නිසා ප්‍රශ්නයක් වුණානම් මේ ගෘහි නඩුකාරවරු වට දෙනකින්නවා. මේ සිටු මැදුරි ඒ අට දෙනා ගෙනල්ල ප්‍රශ්නහන්ට මම උත්තර දෙන්න ඇරංවරෙන්කි ඔන්න දැන් නඩුකාරු අට දෙෙනක් කාවා. කසාද මෙඳල මැදැයි විසාකට විච්චිද. ඊට පස්සේ කිව්වා නඩු අහනවා දැන්. දෙ මට පුදුමේ තමයි දොට්ට බැහැල පල කියනකුට විසාකක් ගිය නැත්ති අම්මතාත්තා නැතියවුන් තමයි දොට්ට බැහැල යන්නේ. අම්මතාත්තා ඉන්න එහෙම කියනකුට එන්ටයි යන්න කියනට යන්ටයි එහෙම දීනගතියක් නෑ. අදකාල ලමකක් දෙ වෙන්නේ. අදකාලෙ ගෙදර ප්‍රශ්නයක් එනකුට අපි අම්මතාත නැති අයිද කියල යා නොයිලියට. මන ප ඇත නේද වෙන්නේ. දැක් අද සත්පුරුසු ලෝකයයි අපි ගත කරන ලෝකයි අතර වෙනස. ඊද බස්ස විසාකා ගෙන් නඩු ඇහවා කිෙව මං මෙච්චර ප්‍රනීත ගිරිබතක් කකා ඉදී මේගි ගේනවා පරණව ජසූජයක් ෑවා කියලා විසාහක කිව නෑ මං එහෙම කිවේ නෑ. මං පුරාණය වලඳනවා කි විය ඔවය කතාවට නෙවී මාගේ මාමන්ඩි පුරාණේ දන්දීලලා ඒක පිනටු ලැබිච්ච මේ කිරිහාර කනවා. මේ භුක්තිවිඳිනවා. නමුත් රහතුන්ඩු දන්දීලා අලුත්පින් රැස්කරගන්නෑ. පැරණි දේවල්ම භුක්තිවිඳිවිඳිඉන්නවා. අලුත් දේවල් රැස්කරගන්නෑ කියලයි මමකිව්වේ. ඉතින් සිටතුම නිමුකක්ද හරි එහනං ඒක හරිකියමු මෙයා විවාාවිච්ච දවසයමඊ රාත්‍රියයේදී. මෑ එලියරි ගිහිල් එනවා දැක්කමාක් මට හැකයි කිෙව්වා. ඊට පස්ස කිව්වා මන්ත්‍ර රාත්‍රී දෙකට තුනට වගේ එලිවෙනි ජාමිට ඇහුුණා ගවගානල පැත්තෙන් සද දෙයක්. මං එහිත් යනකුට මේ මේ අස්ව ගාල පැත්තෙන්. වෙළඹක් පැටියෙක් වදනවා. රාත්‍රී අනිත් අයට කතා කරන්නේ කොහොමති කියලා එතන ඊටපු දශයන් තිකත්තක එකතු වෙලා ඒ වෙළඹට මම වින්න පුුකම කලාකිව්වා. බොහොමද විවාහාවෙච්ච දවසේ රාත්‍රියයේ විසාකා වෙළඹක් පැටියෙක් වද්දී වින්න පුුකම් කරනවා. ඇ ඉපදුනේ නිමාන් රතේ එතකුට නඩුකාරවරු කිව්වා මේ බලන්න මේවාගේ උතුම් ියේලියක් සිටු කුමාරිකාව වින්නපුුකම කරන්න තරම් හිතාහදාගත්ත එක වැරද්ද කියලෙහවා තව ප්‍රශ්නයක් තිනෙනකවා මෑගේ පියා ගින්දර දෙන්නන්නපාකව පිට ඇයි අපි ලෝබභ මිනිස්සුද කියල හෝව ගින්දරටිකක්ත් දෙන්න නතිවෙන්න. නැහැඒ කනවෙයි. ගෙවල්වල තියෙන ප්‍රශ්න පිටට කියන්නලපාකවා. අද නානතොට බස් එකේ වැඩපලේ ෆේස්බුක එකේ හෝන් එක මිනිහගේ වැරදි කියනවා. නැන්දම්මගේ වැරදි කියනවා මාමගේ වැරදි කියනවා සහෝදරයන්ගේ වැරදි කියනවා. ගෙදර ගින්දර පිටට දානවා බිරිඳක්නම් ගෙදර ගින්දර පිටට දාන්ට එපා. ගෙවල් වුල ප්‍රශ්න පිටට කියන්න දෙපා. ඉස්සර ගෙවල්ලුල රණ්ඩුවක් ඇති වෙනවා. රඩු ඇතිවෙනුට පිට ිනිස්සේ ෙදරටාවෝ ඉක්මනට නතර කළ රණ්ඩුව නතර කල මැනිකේ තේටිකක් හදන්න ඉවරයි. බොහෝ ගෙවල්වල ප්‍රශ්නය ගංවල ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. හැම්ම ප්‍රශ්නයම එක අවස්ථාවක අවසන් වෙනවා. එඒයි තමයි ගෙදර මුට්ටියක් පින්ංගානයක් බිඳන ගමම් ප්‍රශ්නයවරයි ෙවල්වල ප්‍රශ්න තියෙනවන ප්‍රශ්නය පටන්ගත් වෙලා මුට්ටියක් පොලි ගැරවන මුලින්ම ප්‍රශ්නය වරයි. ගෙවල්වල ප්‍රශ්න පිටට දෙන් දෙ එපා කෙනෙකයි කිවේ කිවා. පිටිං ගින්දර ඇතුට ගන්න පංකිවේ. අර ගෑණි මෙහෙමයි මේ ගෑනි මෙහෙමයි කියලා පිට විස්තර ඇතුට ගණ්ඩිපා ඇතුළ වුළුව ගණ්ඩිපා. ගොඩා තියෙනවා. දෙන් අපිගේම පිට ප්‍රශනයක් අනේ ඔොයා දන්නවාද අර අල්ලපු ගෙදර පිියසේන අය මේමයි 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 කෙනනිතුට මිනිහ බල්නො තොටතිය න අමරුවමොකක්ද උත්තනින් දමයි ප්‍රශ්නී පටන් ගන්නේ. එනත්සා විසාකාගේ අව්වාදය පිහිටලගින්ට පිට තියෙන ගින්ද රඇතුට ගණ්ඩි පහ. ඊර් පස්සේ දෙනායට දෙන්න කිවවේ යං කිසි කෙනෙක් නය ඉල්ලුවොත් එහෙම එයා දෙනවා කියලා දන්නවනම් බය නැතිව දෙන්න. නොදෙන අයට දෙන්නඩපා කිවේ යමන් කිල්ලුවට පස මෙයා ආපහු දෙන්න නෑ කියලා දන්නවනම් ගන්න අදහසින් දෙන්නඩ එපා. ගන්න අදහසින් දෙන්න එපා. දෙනාට නොදෙනයටත් දෙන්න කිවේ. දුන්න හෝ නැතා හෝ මනුසෙක් උදව්වෝක් ඉල්ලුවොත් විසාකා උඹේ උදව්ව කර පන් කියලා. හොඳට ඉඳගනින් කිව්වේ විසාකා නැන්දම්මල මාමල වැඩිටය එනකුට නැගිටින්ට සිද්ධවෙෙනම් පුඩු තිෙනවනේ. ඒවක් ඉඳගන්න එපා. අයිනක තියෙන පොඩිපුටුවක් ඉඳගනින් ඒ අය තාවත් ඉඳගන්නඩ පුලුවන් විදිහට. නැගිතින්න ඔන්නේ අය. ඇයි අයි තාර්සන තියලා. ගේ තාත් හෙයිමට ඉඳගන්න තැන කිවේ හොඳට කාපන් කියල කිවේ මේකට ඒ තමයි ඔක්කෝටම කෑමදීලා අවසානට කාපන් කියලා ඇයි එක පාරම ඉස්සල්ල කෑමි ානි බෙදාගන්නකොට අනිත් අයට මදිවෙයිද අඩුවයිද වැලියෙන් ගත්ත කියල හිතයිද කියලා හර හොඳට කන්න බෑ අව ඔක්කෝටම දීලා අවසානය ගන්නකොට යඔක්කොම දීලනනි කිසි ප්‍රශ්යන ඉතුර චදී කෑවා. හොඳට නිදාගනින් කිව්වේ. ගෙදර වැඩ ඔක්කෝම බලලා ඉවරවෙලා දොර අගුල්ලා ලිප ගුසිේ ඔක්කෝම බල අවසාහට නිදාගනින්. පහු දුරවැැහුවද නැද්දේවා හිතන්න දෙයන්නට සුවසය නින්ද ගියා. ගිනි පුද පංකිවවේ විසාකා අලුතින් වහා වනාට පස්සේ. ජේලියෙක්ගේ පුංචි වැරද්දත් ලොකුවට පේනවා නැන්දම්මටයි මාමටයි.ඒනිසා පරිසං වෙලා ගුණධරම රැකගෙන ඉට පන්. කියලයි නැන්දම් මට මාමට ගෞරවෙෙන් ඉන්ද කියලයි. ඇතුළ ගිනි පුදු පංකිෙවේ. ඊරි පසය ඔන්න ඔක්කෝමන තික චෝදනා ඉවරයි. දැන් ඇහෝ දෙැම වැරදත් නඳ වැරදක් නෑැකිවා. අහන්න දැම්මං යනවා. විසාකකවා. යනවා මම නිර්දෝසිසම්මන්ගේ වස්තුව ධනය සේවික සේවිකාව සියල්ල වෙන් කරන්න මන්දැන් යනවාකෙවෝ දැක්කද යංකිසි විවාහයක් වෙච්ච කෙනෙකුට චෝදනාව කවුත් එකපාරම දමළ ගාල යන්න හොඳ නෑ ගියොත් එහෙම චෝදනා ස්තීර වෙනවා ඒහිකෙ වැරැද්ද තිබ්බ නිසා පැන්නේ කියලා කියනවා. ප්‍රශ්නය හරි විසඳුමක් එනකල් එතන ඉන්ඩ ඕනම් දෙ මම කියන්නේ මම මේ හාන්දුරනමන්නේ මම් මේ අවවාදී කියනවා ඕහවා කියන්න ඕනේ අම්මල තාත්තල නේද විවාහ වෙන දවසේ විවාහ මංගල්ලේ උත්සවේ නේදව කියන්නඩ ඕන. හතර වටේට ලොකුවට බපල් දාගෙන උළු නටන සින්දු දාගෙන නටනට කාල බීලා මොකදද කරන විගනම යහපත් අවවාදයක් අර විවා වෙනයට දෙනවද නුඹලාට අවවාදය දිය නොහැකි නම් අවවාදය දෙන කෙනෙකු කරාවත් යොමු කරනවද. අදනං යාන්තම් මේ යොවුන් සභාවතාවති සතාවතින් ස යාතරා තරුණ වැඩසටාන නිසා මේ තරුණ ළමයි ටික මේකාහනවා වැඩි හිටි අම්මලාට අහිතන වැති අනේ ඔය කියපු දේවල් අපිට ඉස්සර අහන්ඩ ලබුණන අපිට ටිකක් හරිෝක රකින්න තිබ්බා ඇයි ඒක රකින මට්ටමට අනුව චාතුන් ම හරජිකේටවත් පැනගන්න තිබ්බන්නේ පෙරේද ලෝකකයන් නැතුව තාවදෙන් සට හරියාගන්න තිබන්නේ පෙේද ලෝකරවත් යන්න ඇතව පුළුවන් විදිහට රැකලා ඔක්කෝම වැැරි වුණත් නමු දරුවනේ නොබලා වාසනාවන්තයි. මෙතන ගොඩා දරුවයි විවාහා නොවිච්චය. නොබලා විවාවින්ද කලින් හනවා මේක. මේ අනුවතීරෙන්ට ඕන. එතුනු මේවාගේ ගුණධර්මවලින් යුතු සුසෝභිත සොඳුරු බිරිදක් නොලැබේ නම් කොමට නම් කොල්ලං විවාවෙනවාද. ඊර්වාස තමයි සාකගගේ සමවිීල්ල සමල්ලුවට පස තමැක විනෑ මගේ තාත්තලඟ සමාව ගන්නවන. එනං යංක වසාකත නුවරට නෑ නෑ මගේ තාත්තකිවී බුදුරජාණන් වහන්සේ. ඊවාස තමයි පෞද්ධත් බුදුරජාන්සි දානයට වැඩිය. ඒ පවුල්ලම බුදුසසුනට පැහැදුුණක් මිගාර මාතනා විසාකා. විසාක ගොඩාන් නින් දඩු කෙනෙ. විසාකගේ බඩෙන් එපදි ලදින දරුව විස්සක් පුතා ලදාය දූ ලදාය. ඒ දරුවන්ටත් විශ් විස්සදරුවෝ. මනුබුරෝ හාරසිීයයි. ඒ අයටත් විශස විස්ස දරුවෝ අටදාහයි. විසාකා මැරෙන දවසේ විසාකගේ පවුල්ලි දරුව විතරක් ඉඳල තියෙනවා අටදස් හාරසිය විශ්සක්. විසාකා සිංහල ජාත ඉපදුනාන. ඇ දෙව්ුලෝගේ කොහොමද පුබ්බුට්ටායිනි පච්චානී පාතින කංකාර පටිස්සාවිනි මුොකද තියණිෙළ හොයල බලන්නවා ගෙදර වැඩටයුතු. මනාපචාරිණ ස්වාමයාට ඕන විදිහට ඉන්නේ ිය වාදිනී ශවාමියයා කැමිති වචනයි කතා කරන්නේ. නිම්මාන රතියේ මෙහි අවුරුදු අටදාහක් මනුස් අවුරුදු අටදාහක් නිර්මාන රතිය එක දවසයි. එවැනි දවස්තියහක් මාසයයි. මාස දොළහක් අවුරුද්දයි. එවැනි අවුරුදු අටදාහක් නිර්මාණ රතියේ. දැන් නිසාකා නිර්මාන් ගත ඉපදිලා පැයගානයි අවුරුදු තිය හතලික ආත්ම දමනයෝ ස්වාමයාට යටත්ව සිටියම දැන්කෝ කාන්තා විමුක්තිය කාන්තා නිදහස්ස ඒ ඔක්කොම බටහිර ක්කොම බටහිර ඔය පලවි ඔයකෝම පලවිනි කාරණාව කවුද මේ අවවාදී දෙවා වදාලේ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ. දරුවන මේ සූත්‍රයේ ඔයාගෙන පොතක ලියා ගනිල්ලා. මතක තබා ගනිල්ලා. බොහෝ කාලයක් නොබලාට හිතසූ පිණිස පවතිනවා. තස්වාතිය කුමාරියෝ ඒවන් සික්ි තබ්බං. එනිසා දුවරුණි මේ විදියට අත් හික්මෙන්න්ඩ. ඒතයේ බත්තුව අභන්තරා කම්මන්තාව ඔන්නාතිවා කප්පාතිවා. තත්ත දක්කා භවිස්සාම, අනලසා තත්තුරෝපාය විමංසාය සමන්නාගතා අලංකාතුන් අලං සංවිධහතුන්ති ඒවං ගෝ කුමාරියෝසික්කි තබ්බා. තමන්ගේ ස්වාමියන් කරන රැකී රක්ෂා තියෙනවනේ. ඒර ස්වාමයා කරන රැකී රක්ෂාවට ජීවනෝපායට ඔබගින් දෙන්්ඩ පුළුවන් උපරිම සහයෝගයේ දෙන්නකෙවා. ස්වාමියයා වැඩඇරල එනකොට තේක හදල දෙනේක. ස්වාමියට ඇඳුම් හෝදන්න තියන් ඇැතුව තමම්ම හෝදල දෙනය එක බෑකේ හරිගස්සල දෙනේ එක ලියන්ට තියන්ටිකන්නම් ඔයා කියන්න ම ලියන්න ඔොන්ටික ම ලියල දෙන්නා. ගණන් අදන්න තියෙනෙන්තිකන්න ඔයා කියන්න මම හදන්නම් ඔයා පොට බලන්න. ස්වාමියයාගේ රස්සාාවට උපරිම සහයෝගයේ උපපරිවිම සහයෝගයේ පීඩාවෙන් ඉන්න දෙනෑ ඔෆිස්සකේ ප්‍රශ්නතිනට හරි හරි ෝව උපිස්සකේද මේවකර ඔොයා ගෙදර ඔොයාන්ට මම ඉන්නවනේ මගේ ආදරය වෙනසක් උුන් නෑනේ අපි සතුටේ ඉන්නවනේ ඔපිස්සකේ ප්‍රශ්න ඒ පෑගානය විසඳමෝ ගෙදර ොවා නැතුව මිනිස්සුන්ටනි කරදරෙන්නේ කරදරෙන්නේ කාරද පින්වත්න්නේ. මිනිස්සුන්ඩන ප්‍රශ්නෙන්නේ කාටද මිනිස්සුටනේ ජීවත්ව වෙනවා කිය ප්‍රශ්න වලට උත්තරද මේ ප්‍රශ්න විසඳ විසඳ යන ගමනන්නේද. ප්‍රශ්න වලට මූුණ දිී යන ගම නන්නේද. ඇ කියනවා හයිය දෙනවා ස්වාමයාන්ට. මට කුරුණයගල පවුලක් ලැබුණ මොන ගැහුණ ඒ පවුලේ අය දු්ප තුනගුඩත් ව්‍යාපාරික දනවත් අයියට. හරිද දරුව ටිකට ඔක්කෝටම කණ්ඩදිල්ලා ස්වාමයයි බිරිඳයි රැකෑම නතර කළා. පෑත් ඒකක් බීල ඉඳලා ඒ දෙන්නගේ රෑකෑම නතර කරල මාසෙකදීන් ඒකෙන් දානයක් දෙනවා. දුප්පත් වෙලා. කොහොමද දෙන්නගේ සහයෝගේ. තව දුවෙකු පතක මුණ ගැහුුණා ඒ දෙන්න බැඳපු දවසෙන් විච්ච පොරොන්දුව තමයි හැමදාම දානය අද්දෙමු කියලා ළංඟදිින් ඇවල පින් අනු මුොදන් කළ දෙෙන් අවුරදු දහතුනයි බැඳලා. ඒ අවුරුදු දහතුනට ම දානයයක් වයපු නැති දවසක් නෑගෙදර හැම දාම දානෙදීලා. අපේ ඔවුම් පොරොන්දුවෙන්නමකක්ද ඔයා පොරුන්දු වෙන්න වෙනස් වෙනෑ කියලා හන්නේ. ඔය කවදාවත් මගේ හිත රිීද්දන්නෑ කියලා පුොරොන්දු වෙන්න මවදාල යන්නනෑ කියලා පුොරොන්දුවෙන්න අනේ අනිච්චා හිස් පොරොන්දු දැන් තේරෙන් අනේද මේ බොල්ලන්ද රෝකකඉන්නේ බොලන්ද ලෝකෙක ඇයි දෙයනේ යසෝදරාවට වඳින් නැත්තේ සිදුහක් කොමාරයගේ හිතරිද්දලා නෑ. සිහිනෙන්මත්මා නොපෙනඒවා. පෙනුනොත් දැහැන බෙඳෙහි. ගෞුවෙන් ගෞ් දිවමාරක පහම සැලසේවා. අනේ මගේ ස්වාමයාට අවු රැස්මිය අඩු ඒවා. එක දවසක් ඔයාල යාළුවල ඉඳලා. දවසක් අහක බලාගෙන ගියොත් මැසේ දධහනවා පපු කීීුතුවෙන මසේච් නුඹලා කොහෙ දෙයන්නේ අවුරුදු හයකට පස්සේ අවුරුදු හතකට පස්සේ ස්වාමය එද්දී කුමාරයා හත් දිකෝ තාත්තා කියලා චක්ක වරංකිිත රක්ත සු පානදෝ රෝසපාට පාසගලක් තියෙන ඇතික් වගේ එන්නේ අර නර ශේෂ්ඨයන් වහන්සේ උඹගේ පියා ඔය පියානන්ගේ ඇහි බැම දේදනු වගේ ඒ මැඳ ඌර්ණ රෝමධාතුව තියනවා ඔය උත්තමයගේ මූන හද මඩලක් වගේ තරු පිරිවරාගත්ත සදක් සේ එන්නේ රාහොල ඒ නොඹගේ පියා හ දවුරුදු හකට පස්ස එෙනකුට ගුණවරණනාව නොද කාලෙන ඔය කතමයි අපිව දාලගිහි උඹ ඉපදිච්ච දවසේ වඩා ගන්නවන්න ඇතුව ගී මේ යසෝදරාවට නමස්කාර කරන්න ඒ උත්තුමාවහෙට ඇ නිවන් දැක්කා ඒකයිඒ පිවිතුරු ආදරය පිනක් කිවේ හිතරිද දන්නේෑ. දුක් දෙන්නේ. මනුස්්‍යයා කරන වැඩට සහය දෙනවා. ඒකයි ඇ බිරිඳ. ඊර්බස්සි තියෙනවා තස්මාතිය කුමාරියෝ ඒවන් සික්්‍යි තබන් බීවිදියටත් හික්මෙන්ද. ඒ තමයි ඒ තුන්ගනි කාරණාවේ වැඩවලට උදවෙන මට මඟහැරුණා දෙවිනි කාරණාවතියෙන්නේ ස්වාමියා ගරු කරනයින් වනේ අම්මා තාත්තා ශ්‍රමණ බ්‍රහ්ම නොරු ඔයත් ගරු කරන්න යයට. අහාගම වෙනස්වෙෙන්න්න බොලුවන්. තමන්ගේ ද තමන්ගේ හදවතේ. ස්වාමිය අදහන ආගමට අකුල් හෙලන්නෑ. ඒ දෙමවපියෝ ඒ දෙමවූපියන්ට අකුල් හෙලන්නේ. අද කියන්නමකත්ද අම්මයි පුතයි කතා කරයන්නවා. ඒලි ගිහිල කියනවා ඔයා වැඩියෙන් ආදරයම් මට මං ගැන තමයි නැත්ත කතාව. ඉරිසිාව අම්මයි පුතයි කතා කරඉන්න එකට ඉරිසිාව නංගිත කතා කරනවා තමගේ නංගිත ආදරීන කොල්ෙක් ගෙදර වැඩියෙන් ආදරය කන වන තමඟ නංගවිට ගඩාක් ආදරය කරන්න ඕනු ඒ කෙල්ල මලක්වගේ තියාගන්න න අයියා එච්ච රාදරය කරන්න ඕන තමගෙන නංගයට තින් විවාහ වනාට පසේ ඇඳුමක් ගෙනත් දෙෙනවා කතාබා කරනවා ඔන්න අරකි පයිනවා මැදට ඔය නංග ගෙන තමයි හැමේ ම මං ගැන බරිල්ලක් නෑ ඉරිසියාාව ඔයා ටඉතිං ඔයාලගේ පවල කට්ටය තමයි එ ලොකු අප අම්මල තාත්තල ගෙන බලන්නෑ ඔයා ජිරිසිාව ස්වාමියයා ගරු කරන තැන්වලට තමනුත් ගරු කරනවා. අම්මයි ඉපුතයි කතා කරනට අනේ අම්මයි ඉපුතයි කතා කරනන්නවා කියලා ඉතනවා ඒ අම්මගේ බඩින්නේ දරුව ඉපදුන්නේ තමන්න්න මිනිහෙක් ලැබුණ ඒ නිසානය. එහෙම කල්පනාවක් නෑ නැන්දම්ම ලගේ ඒලි ලගේ ප්‍රශ්න හටගන්නේ ඕතනයි දරුවන ඔතනයි හටගරන්නේ. නුස ිනො මේ අම්මලා ගැන වියදන් කරනව අපිත් මේ ඉදිරිීයට කරදර එෙනවා සංලීතුරු කරන්න ඕන. පෙරීතකම පළවිනි ගාරණාව තමයි පුබ්බුට්ටායිනි මනාපචාරණි මේ පච්චා නිපාතිනි මනනාපචාරිණි ප්‍රියවාදිනී කිංකාර පටිස් සාවෙනී. දෙවෙනි එක තමයි ස්වාමයා ගරු කරණට තමනුත් ගරුරනවා. නික තමයි ස්වාමියයාගේ රැකී රක්‍ෂාවට උපරිම සයෝගයේ දෙනවා හතර වෙනියක තමයි ඇතුළ ඉන්න ජනීජනය ඉන්නවනේ ගෙදර වැඩ කරන්න එන මිනිස්සු උදව්වට එන මිනිස්සු නෑදැයි වෙනවන ගෙදෙක්ට ඒ ඇයට සංග්‍රහ කරන්න ඕනම් හොයල බලන්න ඕන වැඩ කරනයි ලෙඩ දුක්කුුණොත් ඒවට හොයල බලන්න ඕන ඒ මිනිසු කෑවද නැද්ද කියල බලන්න ඕන මේ වගේෙන් කෙටියෙන් තේරෙන වචන තමයි කරුණාවන්ත වෙන්න ඕන වැඩ කරන දාසයාටත් කරුණාවන්ත වෙන්න ඕන විසාක වගේ විසාකා වින්නපුකංකලානේ වෙළඹක් පැටියෙක් වදනකොට ඇ සිටුකුමාරිකාවක් නෑ කරුණාවන්ත බව නිර්මාන රති දෙව්ුලෝ යන්න නංඔය ප්‍රතිපදා ඕන ඒකයි මංකවේ ගෙදරම තමයි දිවිය ලෝකෑ යපයි ඇැතියෙන්නේ දැම්ම බලන්න නොහොඳට දැන් තමන් කොයි පැත්තටද ගිහිල්ල ඉන්න කියලා. එතවට තියෙන්නේ වැ වැඩකරනය ගැනයි එක් සියලු දෙනාගෙන කරුණාවන්තයි හොයල බලනවා. ඊට පස්සේ මෙයාට පුළුවන් වැඩේ දෙනවා වැඩි බර නොදීන්නවා. ආවකු වෙලාවනුව වැඩේ දෙනවා. කර ගහන්න බැරි දේවල් දෙන්නේ නෑ. මනුෂ්‍යය වැඩ කරන වැඩිපුර වැඩි කරනවා නම් වැඩිපුර පඩියත් දෙනවා. අද වැඩ වැඩිනම් හොඳ වැංජනයක් හදනවා. හැමදාම පරිප්පුයි පතෝලයි වට්ටක්කයි කොහෙලායි නැතුව. ලොකු වැඩක් නම් දෙන්නේ මොනොහරි ඇඟට හයියක් ලැබෙන එකක් දෙනවා. මේ විදිට හරි කරුණාවන්තයි ඇ. බිරිින්දැවරු. ඊට පස්සේ පස්වනියක තමයි තස්මාතිය කුමහරියෝ ඒවන් සික්කි තම්බන් යම් බත්තා ආහාරිසන්ති දනංවා ධනඥන්වා රජතන්වා ජාතරූපන්වා තමන්ගේ ස්වාමියයා ගේනවනේ ධනය හම්බු කරනවනේ ධනය තන් ආරක්කේන ගෘත්තියා සමාදේස් ආමය ඒවා ආරක්ෂා කරන්න. තස්ස බවිස්සාම අදුත්ති දූර්ත වෙන්ඩෙ එපා. අතේනී සොරවෙන්ඩෙපා, අසුන්ඩී සොඩවෙෙන්ඩෙපා, සොඩවෙඩෙපා යනෙ මිනිා අම්ඹු කරන දේට ලෝභ වෙන්ඩෙපා, කුම් මැහි වෙන්ඩෙපා. හරි වචනය. ලෝභකමටිකක් ඉස්ප්‍රසෙල් වගේ. කුම්මැහි වෙන්ඩෙපා, කුණවෙඩෙපාගේදවා. රේදවෙන්න එපා කියල කියන්නේ මනුස්ස්‍යයාගේ සල්ලි වලට අවිනාසිකායෝති විනාස කරන්න එපා මනුස්්‍යයා මාසයක් හම්බු කරන ද එක දවසකින් සුපින් ගීල ඉවර කරන්න එපා කිය කුමාරියෝ මේ විදියට හික්ම වින්ද කියන. ස්මනුස්්‍යයාගේ සල්ලි හොරකම් කරන්න එපා කියවා ස්ත්‍රී දූර්ත පුරුස දූර්ත වෙන්්ඩිපා කියයනවා. මනුෂ්‍යය නම් සල්දිනත් න්නේ මනුසය නම් පෝර්න් එක කිෙනත් දුන්නේ මනුස්්‍යය නම් පෝන් කාඩි එක දන්නේ. ඒ පෝර් එකින් මැසේජ් ගහන්් එපා කියනවා. හොර වැඩ එපා කියනවා. මනුසයගේ මූන හොඳට කෙලිම් බලාගෙන කතා කරන්න පුළන් හිතත් තියෙන්න්න ඕන බිම් බලාගන්න නැතුව.. ොලුව කහන බිම් බලාගන්න දාඩියදාන කතා එයාලගේ ජීවිතය නෑ. හොර වැඩ නෑ. මනුසයගදේ රකිනවා. මනුෂ්‍යය වැඩිපුර වියදන් කරනව නම් කියනවා එක. අනේ ඔයා මෙහෙම කළොත් එ මෙහෙම උුණොත්තේම මේක විනාස වෙනවා. ඔයා රැකගන්න ඔයා මහන්සියන්නේ ඔයා උද්දේති යනවා අවස රෙනවා කොච්චර මහන්ස වෙනවාද. ගොඩා බොන ගෙවල්ලල. බොන ස්වාමිවරු හදාගඩ බැරි බිරින්දටමයි. මේ ස්වාමිවරු බොනවන ගවල්වල ඒ බේබදු කම දෙගෙන් දිගට යන්නේ බිරිඳකි දුර්ලතාව නිසාමයි. ඇයි ඒ බිරින්ද දැනගන්න වන ආදරෙන් ඔහු හදාගන්න කොහොමද ගොඩා බොන ගෙවල්වල මනුෂ්‍යය බොනවන බිරිද ගන්න විසඳූමම එකක් ඇඟර කඩා පයිනවා. බයිනවා 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 ඉවරයක් නෑ. ඒ හිතේ අමරුට පහුවදක් බනවා. එසමද වේ. ඒ බීල ලඟට එනවන ගොඩා දුක්විවන ස්ත්‍රීම් බීපු මිනිස්සු නිසා. එතුරු කියන්න මම බැන්ද නිසා මේවා ඉවසාකෙන එඉන්නවා මනිසක්කා ඔයා බීල එනකුට මට අපිරියි. ය පවදස් වෙර හිදිලා සාමනින් ඒේකක් බිබිඉන්න වැනි කෑම කන වෙලා වින්න නි තුට කියන්න අනේ ඔයා උච්චර මහන්සේනවාද අපි ව කපුච්චර කැපවෙනවාද මං එදාති බාදර විදිීටම තවම මට තියෙනවා ඒවුනාට මහත්තවය මම මේ කියන්නේ ඔයා බීල එෙනවනේද මටරයාපපිරියි ඔයා ළඟට එනකුට ගන්ද සාරයි. ට ලෝකට කියන්න බැරි නිසා ඉවසලෙඉන්නේ ඔයා හැමදාම ඔය විදිට ොඳට ඉවනම් කොච්චට ොද ඒක මනුස්සයකුට පුද්දුම විදියට වැදෙනවා ආදරෙන්ම කියන්න ඕ හොඳ බිරිින් දැවරු ඉන්නවා ස්වාමවුරකෙනව අපේ හැදු අපි හැදදුන අපේ නොන නිසා කල කෙල්ලෙ කොහොමද වගගීම ේතික කරන්න බැරි නම් බඳින් නැතුවඉද හැබැයි පම කතාවටොහොම කිවට බුද් දැන් ඒකින් මගෑරලයන්ට බෑණි අනිවාරයෙන්ම ගැන් ලොමෙක් වෙන්කුට විවා වෙනවා අද කාලේ මහනකමත් හරි අමාරුවයි අද කාලෙම් කෙල්ලෙ එක මහන වෙන පබැත්තට හුරුවෙනවට වැඩිය හොඳ බිරිඳක්වෙට ඒ ගුණධර්ම පුරුදු කරන්න අයිපුරුවෙන්න ඕන. අද කාලෙ මහනකම ගැන වැඩිය හිතනවට වැඩිය හොඳ බිරිඳක් වෙන්න හිතන එකයි ගොඩා හොඳ මේ ගුණ ධර්මටිකක් එක්ක මේ ගුණ ධර්මටික පුරුදු කරගෙන විවාහජීවිතයක් ගත කරනවා කියන්නේ. මාන වනා වගේ. අද කාලේ මහන වනත් දිවියලෝකකට පැෙනගන්න හරි අමාරුයි. හොඳ සත්පුරු සෑසුරක් තිබුත් පුළුවන්. නැත්තන් ගොඩාකයි දෘෂ්ටිවලින් එක ඒ අදහස් වල. නමුත් විවාවෙල්ලා දරුමල්ලු හදාගන්න ගමන් ස්වාමයාට යටහත් පහත්ව ගුණධර්ම පුරුදු කරගෙන නිර්මාන රතිී යන්න පුළුවන්. එහි විසාක ඉන්වනි අගරජිනී ඇ බණ කියන්න විසාක විසාක බුද්ධ කාලේ හාමුතුරටට බණ කියපු ගැෙනින් ඇ අගරදිනින් නිර්මාන රතියේ කොච්චර වන්න අට දහන් ඇසුර දෙනු ඇතිද විසාකා. ඊර් පස්සේ ඉජනකර තමයි තරුණ පුතාලට මේ කියන්නේ ඔන්න දැන් ඕවානුව හොඳ පිරිදක් හොම දොයා ගන්න කියල ඔන්න දැන් ක්‍රමීකිවවා. විවාහ වෙලා ඉන්න අය අද ඉඳලා අද ඉඳල පුරුදු කරගන්න. එදකොට අනිත්කාරණාව තමයි ඔන්න දැන් නෝනයි මහතේ දෙන්නම් වැඩ කරනවා කියන්නකෝ රස්සාපක් ඔන්න එනවන ප්‍රශ්නයක් කොතන මේ කියන ගුණධරම පුරුදු කරගන්න ඉඩකඩ ඇහිරෙනවා. විශේෂයෙන් මතකතයාගන්න. නෝනැයි මහත්ත එඒ දෙන්න කතාවෙල්ලා නය ගන්නවන්නේ ලෝන් ගන්නවා. ඊට පස්ස කියනවා අපි දෙන්නගේ ඔයාගේ මුදලින් ඔයා ගෙදර වියදන්ටික බලන්ද මහත් ඇගියනවා. මගේ සල්ෝින් මම අය ගෙවන්නම් කියලා. ෆිනෑන්ස් ගෙවනේ වතුර බිල් අයිඩ්බිල් ගෙෙනටක මම කරන්නම් ඔයාගේ වියදමින් කණ්ඩ බොන්න කන්න බොන්න ඒවා ගන්න කියලා. මතකතියාගනිල්ලා කොල්ලනේ කවදාවත් ගෑන ගෙනේවා කණ්ඩෙපා. ගෙදර බඩුබිල මේ වියදන් අද්ද අනිවාරයෙන්ම ගෙදර කණ්ඩගේ නැතික කන්න බොන්න අඳින්න ගේ නැටික අනිවාරයෙන් පිරිමියාගේ වියද මෙෙන්ම කරන්නවා. එතකරට තමයි ගෑණියෙක් නඩත්තු කලා කියන ගනයට වැටෙන්න. නැතන් නිරේ යයි. ස්කෙලි බඩුවක් කර ගැන. තමන්ගේ ඕන එපාකං ස්තකරගන්න කාන්තාවක් ගෙදරතියාගැෙන ඒකම කණ් ගෙන් ඕවන ඒකකිම අඳන්නගේෙන් ඕන ඒකම ලයිද්බිල ගවෙන්න ඕන මොකද්දේ කසාදේ. මොකදදේ ගෙදටට කණ්ඩ බොන්ඩ තියෙන ටික තමන්ගන්න ඕන නෝනට නෙහොඳට සැපට වහනයන්න ඕන්න ඒකිට කියන්න වෙනස් ගවෙන්න කියලා. ඒ නිසා? හොඳට ඒවා බැලස් කරගන්න ඕන එතිගේ ඒ නිසා මේ රේග හොඳට මතක තියාගත්තයුතුකාරණාවක්. අනිවායෙන් තමන් විවහ වනාන ඒ ගෙදර ආදායන් අය වැයි හද්දි වියදන් ගැන බලන්්දි කෑමකන්න ගෙනේවයි අඳිනම් පැලඳන දීවලුයි තමම් ස්වාමයා බලන්න ඕන හැබැයි ඔයා අතර යංයං ආපදාන් කරදර නිසා ස්වාමිවරු එක්තැන් වෙනවා කරදර වෙනවා සල්ලි අතේ නැතුව යනෝ. බිරිඳරකින්න ඕනු. මං මේකිවේ පොළුවන්කම තියෙද්දී. කවදාවත් ස්වාමියාව දුකේදී අතාරෙන් හොඳ නෑ. මේ කතාවේ ඉද්ගා කේසිගේ සංසාරු මන්දිරී කතාවක්. කුමක්ද? යුරෝපය ස්ත්‍රිය යන්න යන්න තැනින් ඇව කොන් වෙනවා යන යන තැනින් එයා පිළිගන්න කවුරුත් ඇගේ යාළුවෙන් දහලනෑ බඳින් ඩහලනෑ අම්ම ධාත්වත් ඔයා බඳින්වාද කියලත් අහලානෑ අම්ම තාතත් නැතිවුුණට පසේ ඇහතනි වුණා කිසි කෙනෙක් ඇයට යෝජනාවක් කරන්නේ සභාවකට කියත් කවුරුවත් ඔයා කොහෙද කියව අහන්නෑ බස්සකේ නැංගත් කිසි කෙනෙක් කතා කරන්නේ රස්සා කර කරන දැන සි කෙනෙක් අතා කරන්නේ ඊට පස්සේ එද්ගා කේසිගේ මොහොන්න නිද්‍රාවෙන් විස්තර ඇහුවා එඩ්ගාකේසි මෝවන නිද්‍රාවට පත්ව වනම් ඔහුගේ මනස්ස ගොඩාවන් අතීතට ඇව්වා ඇගේ ජීවිත පරම්පරාවට යඇව්වා. ඔහු කියනවා නුඹට නොඹ හමෝනා කෙසේද නොබට නොබහමෝුණේ එක්තරා ජීවිතයක ස්වාමයයි දරුවෝයි ඔබයි සුවසේ සිටියා. ඔබගේ පවුලි ප්‍රශ්නයක් කාවා. ප්‍රශ්නයක් ඇතිවෙලා ආදායන් තත්වය නැතිවුණම් ප්‍රස්සාවල් නැති වුණා සමාජෙන් නින්දාආවා ස්වාමයයි බිරිඳයි ඔයාලා තමයි. යා ලගේ කඳුලු විිෙදා ගන්නඩ ඔයේ දෙන්න අවිතර හිටියේ. ඊට පලසේ ප්‍රශ්න දරාග්ඩ බැරි තැන ඔබ සියදි විහානි කරගත්තා. ප්‍රශ්නය විසඳගන්නත් හිටය ස්වාමය බිරිඳ ඇවිතරයි. ඒ ප්‍රශ්නයට මැදවුුණ ස්වාමයාන් තනිකොට ඔබ සියදි විහානි කරගත්තා. ඔබ වෙනුවෙන් හිටපු අය ඔබ තනි කලා කෙල යමක් ඇද සසරේ මොය අනි විවී තනි විව යනවා. ප්‍රශ්න ඉදිරියේ ස්වාමයාව දාළ යන්ටිපා. ස්වාමයාට ආදරේ නම් දැම්මී බණ කියද්දි තමන්ගේ ආදායමින් ස්වාමියයා නඩත්තු කරන ගවල් දයනවා. මං මේ බණ කියද්දි අපි මිනිට හොඳ වැඩී කෙල හිතේ නෑ ආදරේ බිරිඳට. ආදර බරිඳට මේමී තෙනවා කාන්දුරු කියන බණ ඇත්ත තමයි ඒවට අපේ ස්වාමයාට ප්‍රශ්න තියෙනවනින් එයාට පුළුවන්නන් අපි නදත්තු කරනවනේ එයා ප්‍රශ්න පිටින්නේ මම මේවෙලා වියදන් කරන්න ඕන එහෙමයි හරි ආදරය කියන එක පවුල් ජීවිතය කියන එක ඔය වගේ කරුණාවෙන් යන එක. ආදරෙන් යනකා සෙලහසින් යනේකා මේ පෝන් නොබෝබ ඉන්න ලෝකයක් නෙවෙයි. වගකීමක් තියෙන ජීවිතයක් පූජනයේ දෙයක් ඔවුන් අම්ම ලතාත්තල වෙනවා ඔවුන්ගේ දරුවන්න උපදෙස් දෙන්න ඕන ඔය මගේ කටින් මම කියපු උපදෙශ්ටික මෙතනින් කීයෙන් කී දෙනාත්‍රද අනාගතය දරුවන්ට දෙන්න පුළුවන්නේ. ම පවා සත්පුරුස ඇසුරේ පැවිදුණේ නැත්තා. මේ බණදහම් මා ඉගෙනගත්තේ නැත්තා. සංසාර කරුමට මමත් ග්‍රහ ජීවිතයම හිටියානම් මේ වචනය එකක්වත් මා දන්නේ නෑ. මම ගොඩා පව් කර ගනයි. අන්නන්ටද ගොඩා පව් බෙදයි. සත්පුරු සැසර ලැබුණ නිසා. මාද ඒ පාපෙන් නිදහස් වොනා අපේ ගුරු දෙවිඳුම් අපිුව එකේ නිදහස් කර ගත්තා. ඔබට ද සැනසිල්ල පිණසෝ වචනයක් කියහට පුළුවන්. කොයඒ හරි ඇවි දෙෙන ගින්දරම් පිටරටකහෝ වේවා කොයේ හරි ගෙදරක ඔවුන් මා දැකනෑ මමද ඔවුන් දෙැකනෑ මේ බණපදයක් අහලා හිතේ ගින්දර නිවාගන්නවා. සත්පුරු සැසුර මට ලැබුණ නිසා. තතාගත ශ්‍රී සද්ධරමය ඇසුන නිසා. ඒ නිසා දරුවනේ නොබලා පවකාර නෑ. නොදන්නාකම නිසයි සිද්ධ වෙන්නේ. අස්සවනස්ස ධම්මස්ස පරියායන්ත ධරමේ නෑසුනොත් පිරිහෙනවා. එනිසා මංම පසුගිය කාසි. ධර්ම දේශනා ගණනාවකතිින් ඔයි ටික කිව්වා. හේතුව කෙල්ලෙකුට අවවාදයක් දෙෙන්ට මෝරපු අම්මල නෑ. දැන් අම්තරමක් දුරට තියෙනවා. ඉදිරියට නෑ තෝන් නොබෝබා පන්ති යනවා කියලා කට්කලලා කට්කරලා එහෙම රිංගපුයඔු අනාගතේ අම්මලදාර්ත්තල වෙන්නේ. ඔවුන් කෙසේ නං අවවාද කරන්නද මේ බණපටිය තියාගෙන හරි දල දරුවන්ට අහන්ඩ දෙන්න කවුරුවරි විවාවෙන වනම් විවාවෙන කෙනාට මේ බණටික අහන්ඩ දෙන්න ඔවුන්ගේ ජීවිතයට දෙනල්ලො කුම මංගල ්‍ර්‍යයාගය මේ තමයි ගොඩක් මගුල් ගෙවල්ලල යි කෝට් ඇඳල මෙතෙන්ට බෝයක තියලා ලස්සන සාරි ඇඳලා ඊළඟට අර සරුව පිත්තල මූනෙ ගාල නටල සින්දු කියල කාල බීල යන හැතිකරයක් ඉනවා. ඒ දෙන්නගේ පවුල්ලොල ප්‍රශ්න වෙනකුට එකෙක් නෑ උදව් කරන්න. පවෝ අර අහිංසක කොල්ලො කෙල්ලු දුක්වෙ දෙෙන. හමන්ගේ ජීවිතය අපායක් කරගන්න නෙවෙයි ළමයි ගසාද පන්දින්නේ. ජීවිතයේ සුවබත් කරගන්න සැනසිල්ලට ඇඩු කැඳුලට විසඳමක් විදිහට තමා වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්නවා කිය ඇන්ඩ සාක්ෂියයක් විදිහට ඒ අපායක් කරගන්න හොඳ නෑ. එයට ඇලාට ඔහුලාට උපදෙස් දෙෙන්ට ඕනම් වැඩිහිට අයම. ඒ නිසා මෙන්න ඔබට තතාගතයන් වහන්සිගේ ශ්‍රී ස අධාරමයේ උපදෙස් සගරුවන වෙතින්වෙ ලැබුණක්. ඔබ ඔය විදියට දහරමික වෙනකොට ඔබට උපදිනවා පින්වන්ත පුතාලා. පින්වන්ත දූල උපදීනවා. දූල කොහොමද ගොඩක් පින්වන්ත බුදුරජන් වන්සේ වදාළ දුවලා මෙන්න මෙහම පින්වන්තයි කිවවා ගෙදරක කෙල්ලෙ කිපදනු. කෙල්ල හරි පින්වන්තයිකි ොකද ඒ කෙල්ලට උපදිනවා අනාගතය පුතෙක් ඒ කෙල්ලට උපදිනවා අනාගතය පොතේ ඒ නිසා කෙල්ල පින්වන්තයි අපේ මව්ගේ පරම්පරම ගොඩක් කෙල්ලො ඉන්නේ ඒ වුනාට ඒ කෙල්ලන් අතරින් මගේ අම්මට මාව ඉපදුනා ලොගුස්වාවින්ාහන්සකි පවුලි ලොකුස්වාවින්ාහන්ස ඉපදුනාා මේ ස්වාමෙන් අහන්සේ ලගේ පවුල්වල අම්මලාට ඒ ස්වාමීෙන් අන්තේලා ඉපදිලා පතෙක් උපදයෙනවා අනාගතේ ස පවුලකට කෙල්ලෙක් ලැබෙන එකත් වා සඳාව එතකොට මතකතියාග්ඩ මේ කියපු පූජනීය බව ඇතිකරගන්න නම් ඒ උපදෙස් මාලාව තියෙන්ට ඕන මංගුල් ගෙල්ල මේ සූත්‍ර කාරණ විසාහකාගේ ජීවිත කතාව හඬ නඟලා කියන්න ඕනම්. ඒවාගේ මද එක්හෝ සඟරුවනින් උපදෙස් ගණ්ඩ ඕන කියල දෙන්න කියල කියන්න ඕන අද ගලෙ කසානත පබෙන්දට පස්සේ පන්සල කිරෙන්නේ මොකටද විඩිම් පුට එක හණඩ නැද්ද? වෙඩිම් පොටෝ එක ගහන්ට පන්සලකට එන්නේ උප දෙස් ගන්තෙන් නෑ. ඒ නිසා පවුල් සංස්ථාව කෙනෙක පූජනය දෙයක්. දැන් බලන පවුල්ලේ වගකීම ගැන දැන්ය හිතන්නේ දැන් හිත රාගෙන් බැටකන්නනෑ නෑ දැන් හිත ලාම කාසාාවෙන් බැටකන්න ෑ නෑ. දැන් හිත පෝර්න්වොල තියන පෙරේතකං වලින් වැැටකන් නෑනේ හිතටනවා බරක් ඒකට තම ඉස්සර ළම්ම ලතාත්තල කිවේ පවුල් බර කියලා ඒක වගකවා ඒක වගකවා ඒ දේශහ දරුවුණේ ලාමක ජීවිත ගත කර කර ලාමක ජීවිතකින් බැරරිෙන්ට එ පා. සියල්ල දන්නා ූ සියල්ල දක්නාවෝ තතාග තරහත් බුදුරජාණන් වහන්සේ අවසානයේදී මෙසේ වදාලා. ඉමේහිකෝ කුමාරියෝ පංචිහි දම්මෙහි සමන්නාගත මාතුගාමෝ කුමාරියන මේ අංග පහතියෙන ස්ත්‍රීන්. කායස්ස වේදහා පරම්මරණ මනාපකායිකානන් දේවානම් සාව්‍යතන් උපද්ජති. අය බඳලා මැරුුණට පස්සේ නිම්මාන රතිී දෙවුල උපදිනවා. ඉහල ජාතුම් මාරාජිකේ පහුකල්ල සක් දෙවිඳු ඉන්න තාවතන්ශේ පහු කරල යාමයේ පහු කල්ල තුසිත දිවිය ලෝකෙ පහු කරලා නිම්මාර රථය උපදෙනවා. පන්සල් ගිය කතාවක් නෑ පින්කංවලට ගිය කතාවක් නෑ පින්කම කර ගත්තේ ගෙදරමයියට. දැන් ගෙදර මිනිහට පයින් ගහලා මෙහි මල්වට්ටි අරගෙන නවම්. මො කාටද මේ සෝබනෙයි කාටද මේ වංචා කරන්නේ කවුද රැවටෙන්නේ තමාට තමාමයි සෝනේ තමාට තමාමයි වංචා කරගත්තේ තමාට තමා මයි සෝභන කරගත්තේ. තමන්ගේ පන්සල තවන්ගේ හදවතිය හදාගන්න. තමන් යනේන අසපු තමන්ගේ හදවතය හදාගන්න. ඒ හදවතයේ තමන්ගේ ශස්වාමයා වඩාහ ඉන්ඳවන්ඩ. කොල්ලනේ කෙල්ලන්ට කියා පල්ල මෙහිම පුරුදු කරන්න කියලා. ඔයා වෙනස් වන් ඩිපා ඔයා මාවරීධවන්ඩිපා සූුවන කතා එපා. පැටියෝ බබා උරතලා රත්තරන් සෝමන කතා එපා. හොඳ බිරිඳ දෙව්ලොව යනැහැති මෙන්න සූත්‍රී තියනවා නංගේ අපි බණක් ඇහවා මෙන්න ඔය හැට මේක පුරුදු කරන්න පුළුවන්ද. ඊටවස එයාඒවනවා මට බෑතොට යටත් වෙලායින්ද. ඔන්න පිරිමිකම ඇරම් මෙයා මැසිජ්ජක් යවනවා තෝත් මට එපා. පිරිමිකම තියෙන් ඕෝන. කෙල්ලෝ එපා එපා කියලා තම්බද්දී ඉටිස්සසිෙන් යන දන ඒපාගැල් නයි නාග ලෝකින් ආපුයවුන් පැන්න පැන යනවා පිරිමිකම වනයි උඹට එපානක් මටත් එපා ඒ පිරිමිකම කොල්ලෙකුට තියෙන්නවන ඉතකුට ස්ත්‍රය දන ගහනවා ඒකයි ඒ නිසා මේ ධර්මයක් විදිහට ගණ්ඩ දරුවන ධර්මයක් විදිහට කාන්තාවන්ට කරපු අපහසයක් ද මේ. නිර්මාණ රතිී යන විදිහ කියල දුන්න එක කෙල්ලන්නට බැනපු එකක්මේ. ඔන්න කාන්තාවන්ද කවුද අම කෙන ලිවමක්වල තිබ්බ හරි ආසයි අපිට වරනා කළ ඔබහන්සි කියන බනක් අහන්න කියලා. ඔන්නේ අම්මගේ දොළදුක අද සංසින්දුනා. කාන්තාවන්ට නිර්මානරතී යන්ට මගක් කිව්වා බුදුරජාණමාසක ධරමින්. බාන්ගෙතුන් වහන්සේ අවසානය මෙසේ වදාලා. යෝ නම් භරතී සම්බදා නිච්චන් ආතා පිවස්සුකෝ යංකිසි ගෙදරක පිරිමික්ඉන්නවවා හරි උත්හවන්තයි වීරයවන්තයි. සබ්භකාම හරං පෝසන් බිරිඳව හොඳට පෝසණය කරනවා. මං එක එකකිවී අර කණබොන පිරිමියම කරන්න කියලා. බිරිඳව පෝසණය කරනවා. බත්තාර නාති මන්්‍යයේ තිස්ත්‍රිය කවදාවත් ඒ පිරිමියාවෙන් ඉක්මෝවා හිතන් දෙපා. වෙන පිරිමි ගැන හිතන් දෙපා කයනවා. නචාපි සොත්ති බත්තාරං ඉච්ඡාවාරයන රෝසයේ. පිරිමියා ඉදිරියේ හිතුවක්කාරකං කරලා බැඳපුූ මනුස්සයා තරහා ගස්වන්ඩපා කියනවා. බත්තු්ච ගරු නෝ සබබේ පටිපූජීති පණ්ඩිතා නොවනක්කාර කෙල්ලෙක් විදිහට ස්වාමයා යම් තැනකට යටහත් පහත් නම් තමනොත්තේ අයට යටහත් පහත් වෙඩ. උට්ටාහිකා අනලසා සංගහිත පරිච්ජනා. සමන් වීර්යවන්තවින් උදේම නැගිටල වීර්ියවන්ත වෙලා ඉන්න නෑදෑ වැඩකාර කරන සියලු දෙනාට කාරුණිකව ඉන්නවා පිරිරගෙන යාල හරි කැමැති අලුත් කෙල්ලට එ නෝන හරි කරුණාවන්තයි කියලා. බත්තු මනාපා චරත සමන්ගේ ස්වාමයා කැමැති විදිහයටටමයියා ඉන්නේ. සම්බත්තන් අනුරක්කති ඔහුව උපයනදේ රකිනවා. යා ඒවන් වත්තති නාරී. යන්කිසි ඉස්තරියක් මේ වෘතය සමාධන් වෙලා ඉන්නවා. මේක වෘතයක් දූතාංග සමාදන් වෙන වගේ කක් මේක. යංකිසි ස්ත්‍රියක් මේ වෘතය සමාදන් වෙල ඉන්නවනම්, බත්තු චන්දස වසානුගා ස්වාමයාගේ වසන්ගේ ඉන්නවා කියන වෘතය සමාදන් වෙලා ඉන්නවනම්. මනාපානාමතේ දේවා යත්තසාඋපපද්්‍යති නිම්මානරතිී. මනාපකායික නං වූ දෙවුලොව ඇ උපදින්නේය උපදින්නේය. මේ නිසා ඔයාලටත් ඒ සොඳුරු ගුණ දහම් පුරුදු කරගෙන නිම්මානරතිී දෙවුලොව උපදින්ට සුගතිය උපදින්ට ඔබ කාටත් වාසනාවල බේවා. පුුණ්‍යානුමෝද නැව. පින්වත්න අද දවසය මේ ධර්ම දෙශසනාව කොයේ හරි කෙනෙක් පින්වන්ද දුවෙක් පින්වන්දපුතෙක් අහල ජීවිතයට යමක් තේරුම් ගනේ. පින්වන්ත අම්මා කෙනෙක් පින්වන්ද තාත්තා කෙනෙක් දරුවෙකුට යහපත් උප දෙසක් දේවී. පින්වන්ත බෙරිඳ තමන්ගේ ජීවිතේ සුවපත් කර ගනයේ අඩුපාඩු හදාගනඇවි ස්වාමියයෙක් බිරිඳකගේ වග කියීම තේරුම් ගනින් මේවාගේ ඉන්න බිරිඳකට කවුරවර ස්වාමයෙක වද දුන් නොත්තේම ඔහුට අලුතෙන් දඬුවන් කළ යුතු නෑ නිරෙ උපදේනවා මේවාගේ බිරිඳකට වද දුන්නොත් මේ දහම් පනිවිදිේ ලෝකයේ කාටර් යහන්ට සනස්වරවා. මෙතර ඉන්න පිින්වන්ත දරුව ඉන්නවා. ඔයාලා පවකාර නෑ. මිනිස්සු ලෝක ඉපදුනේ ලක්දරණය ඉපදුනේ සිංහල ජාතිය ඉපදුනේ බුද්ධ ශාසනය හිතවාහද වගත්තේ. කල්යානමිත්‍ර ඇසුරු කළේ මේ දහම අහන්නේ අප ප්‍රමාණ පෙනක් ඔබට තියෙන නිසා. ඔයාලා ටමාරුවෙන් මේ වකරගන්න පුළුවන් මේ ගුණ දරම පුරදු කරගන්න එක. ඉතින් ඒ සඳහ මේ ධර්මදානය ලබල දෙන්නේ පින්වත් කමනී චන්ද්‍ර ලතා මෙනවිය විසින්. මේ රැස් කරගත්ත සියලු පින් සක් දෙවිඳුන්ට සතරවරන් දෙවියන්ට ස්ෂ්ටකාමී දෙවරුන්ට අනුමෝදන් වේවා. මේ ගුණ ධර්ම පුරුදු කරලා නිම්මානරතය ඉපදුන විසාකාවව ඇතුළු නිම්මානවති දෙවරුන්ට පින් අනෝදන්න එතුවා. ඒ නිර්මානරති දෙහුවරු මේ ගුණධර්ම පුරුදු කරන්න ඕන කියලා සිතිවිල්ලක් හෝ පිහිටවගත්ත මේ අහෙන්සක පින්වතට උපකාර කරත්වා. සියලූ දෙවිහෝ සතු ටෙම්පිින් අනුමෝදන් වෙත්වා. ඒවගේ රෙස් කරගන් දෙදනා වූ සියලුවම පුන්නේ දශමයන් මිය පරලෝගේ සියලුවම ඥාතීන්ට අනුමෝදන් වේවා ඥාතින් පරලෝවසින් චැපවත් වේවා කිලසාපකයන්න. ඒවාගේ මේවාගේ බණපදයක් අපි දහට සැලසෙන්නේ. මේවාගේ දරමයක් අපිට අහන්ට මේ සත්පුරු සැසුර අපිට සැලසුනේ පින්වත් ලොකුස්වාමින්දහන්සේ නිසා. පර්ම පූජනය ගුරු දේවෝත්තම කල්්‍යයාන මිත්‍රර පින්වත් ලොකුස්වාමන් වහන්සේ. නිදුක්වේවා නීරෝගවේවා දිහිර්ඝාෂ සම්පත්්‍යය ලබත්වා. ඒවාගේ මේ අසුපී වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු සකල ලෝකවාසී සඟරුවනට සිල්මෑනිවරුන්ට මේ පින් අනුමෝදැන් වේවා. ඒවේ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය ධරම බෝධී සැලසීවාකිවසාභකය. රැස්කරගන්ඩි දුන වූ සියලු කන්නේ ධරමයන්. අනුමෝදන් එත්වා අද මේ රූපවාහිනී දායකන්ත්‍රී දරන කමනී චන්ද්‍රලතා මෙනවියට ඒවගේම ය බලාපොරොත්තුව වෙනම් සුජීවත්ව සින්න දෙමව්පියට මේ පින් අනුමෝදන් ත්වා කියල අනුමෝදන් මත්වා අනුමෝදන් මත්වා. ඒවාගේම තාවතිංශ යාත්‍රා යෝන් සභහව දහනවේ වර්ෂයේ ක්‍රියාකාරිව කටයුතු කළ පින්වත් සභාපත්තුමා ඇතුළ නිෙධහරි මදලේටත්. සාමාජික සාමාජිකවන්ටත් පින් අනුමෝ දැක්මේවා. අලුත් දෙදා ශවිශ්සා අවුරුද්ධට පත්වන දරුව ගොඩාක් හොඳට ඇපකැපවෙලා මේවාගේ පින්කං ලැහැත්ති කරලා තරුණ දරුවන්ගේ ජීවිත සුවපත් වෙන විදිහට දහන් වැඩපිරිොලක් ඇතිකරගඩ ගොඩා පින්වලින් ජීවිතයේ පුරුවගණ්ඩ වෙෙහෙ සමහන්සවෙලා කැපවෙන්ට අලුත් නිලධහර මණ්ඩලීට සක්ති දෛරිය වාසනාව ලැබේවා. ඒවාගේම ශ්‍රද්ධහ රූපවානයේ ලක් පිරු ගුවන් විදුලේ කාර්යමල්ලී සියලු දෙනාට ඒවාගේම කඩවෙල මහමෙවුණාව බෝධ ඥානාස්පුයේ සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි ළමා වැඩසටහනේ දරමී ඉගෙනුම ලබන දූදරුවන්ට දෙම උපියන්ට මේ පින් අනුමෝදන් වේවා අද දවසේ සිදුවන පින්කංවලදී කං්චුක පූජා කළ මල් පූජා කළ පින්කම සංවිධානය කළ සියලු දෙනාට අද දින පැමිණි පිරිසවෙනුවෙන් ගිලම්පස දායකත්වය ලබා දෙන නුවනී නිලූෂාකරේ ඇතුළු පවුලශියල දෙනාට පින් අනුමෝදං වේවා. දැනුට රෝගාතුරුවෝ සිටින රෝහල් ගතව සිටන එතුමියගේ මෑණියං වන ප්‍රියලතාමනියන්ට කුම්මං සුවේ සැලසේවා. මිය පරලෝගයේ ඒ දන්සැල් ලබා දෙන පින්වතුන් නමේ මිය පරලෝගී ඥාතීන්ටත් පවුලිසිියලු දෙනාටත් පින්ානුමෝදං වේවා. ඔබ සියල්ලු දෙනාටම දූලාටත් පුතාලැටත් මේ සියලු දෙනාට මේ ගුණධර්ම ගැන හිතෙයි පිහිටක් ගුණදරම දෙවුණු කරත්වා. ඔබ සියලු දෙනාට උතුන් චතුරාය සතති ධර්මය අවබෝධ කරගන්ඩ මේ පින් හේතු ආසනා වේවා. චිත්ත එකක් කාවයි. බලමු ඔයාල හිනාාවෙන්න්න එතුම මේ හහිද කියලා බලමු. දේශනාවේ සඳහන් කලාකාරී බිරිඳක් ලබන්න ස්වාමි පුරුෂය මොනවාගේ පිනක් කරලා තියෙන්න්න ඕනේ දකය. ඇත්තරම ලොකු පිනක් කල්ලා තියෙන්න්න ඕන. එකක් හරි මේ අනුමානු කරල දාලාඉවල තින වරහන් අස්සේ සකසල දන්දීම බඹසර රැකීම හරි දන් දෙනකොට සකසල දන්දීල තියෙන්න්න ඕන බඹසර රකන්න ඕන ළ තියෙනවන ඒපින් හොඳයි අනිත්ත ගිතින් මේවාගේ නෝන කෙනෙක් ලැබෙන්නේ හෝ නො ලැබෙන්නේ හෝ කරුමටම තමයි නැද්ද වංහන්නේ කරුමටම තමයි ඊලගෙක තමයි මේ නිර්මාන ලතියන්නේ කාන්තාව පමණක් නෙවී පිරිමිත් තින්නවා ඒ විසාකා ඉපදනින් බිරිඳක් වෙලා එහ සුනින්මිඳ දිවිරාජයගේ. එකට ඒ දව්‍ය අපසරාවන්ද දෙවිවරු ඉන්නවා. මේකෙ මන පඇත්ත හිතන්ඩ කොච්චර කැපවීම බිරිඳට ගරු කිරීම බිරිඳව තේරුම් ගැනල්ලා ඇයට වද නොදීන්දීම මේ බිරිඳට ගැලපෙන ස්වාමයෙක් කොනොත් එහෙම කොයි දුපදන්නේ ඒ ලෝකයේ. කෙටිමාරතය තමයි පිරිවිය කොහොමද නිර්මාණ රතිය උපදදින්නේ කියලා. නිර්මාන රති උපදින්නේ බිරිදක් මේවාගේ ගුණධර්ම තියෙද්දිනම්. මේවාගේ බිරිදකට අසාධාරණයක් නොවන්න ස්වාමියෙක් වීම ඔහු නිර්මාන්රතිය යාමට හිතුවයි. උත්තරේ පැහැදිලිනි ඒකයි. ඒ නිසා තමන්ද ගිහිජීවිතයේ උතුන් ගුණයක් දියුණු කරගන්න බැරිනම්. සත්පුරු සෑ සුරරි. ගුණිය දෙහුණු කරඩ ඕන. අපි මේ කියන අ දැනෙන හිතන විදිය අපිට උපතින් ආවෙ නෑ. අපේ ලොකස්වා වෙනසේ අපි හුරු කෙරව්වා. එහෙම හිතන්න මෙම හිතන්න මේ දේශනා බලන්න කියවා. මේ දේශනාව ගෙන මම ලොකුසන්සිතේ කතා කරද කිව්වා අනේ හොඳයි ඔයි දේශනාව කියල දෙන්න මැරෙන කාන්තාව ගොඩාාවන් උපදින්නේ පෙරේත ලොකෝල පුළුවන්නන් ගොඩගන්න කිේවා. ඒකයි? ඒ නිසා ගුණධර්ම පුරුදු කරනයට ලැබෙන අවසාන යුගයේ ඔයවාගේ අවවාධයක්වත් දෙන්න අනාගතය පරම් පරක් ඉතුරුවීද. ඒ නිසා තමන්ට තවන්ගේ දරුවන්ට අනාගත පරපුරට ඔයමගේ දැනමුතු කමක්වත් දෙන්න බැරිනම් ඒ පවුලොලින් ඇති පලයේ මොකක්ද. එනිසා සත්පුරු සැසුරම ලබන්ඩ ධර්මය මහන්ඩ? ඒ ධර්මේ පුරදු කල්ල ජීවිත සූපත් කර ගන්ද, ඔබට වහන්සනාවට බේවා.